හොඳයි සියලු දෙනාටම සුබ දවසක් සුබ දවසක් වේවා හරි අපි අද කතා කරන්න යන විශේෂ පාඩමක් ඒ තමයි සිද්ධි අධ්‍යයනය නේද එතකොට කේස් ස්ටඩීස් කියලා අපි කියන්නේ සිද්ධි අධ්‍යයනය. හරි? එතකොට මේක ඔයාලට වැදගත් වෙන කාරණා ගණනාවක් තියෙනවා. හරි? වැදගත් වෙන කාරණා ගණනාවක් කියලා කිව්ව එක පළවෙනිම කාරණාව තමයි ඔයාලට මේ පාඩම් විභාගේ ලකුණු 15ක් හම්බ වෙන්නේ මේ සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්න. හරි? එතකොට මේක ඊගාව කාරණාව තමයි ඔයාලා රැකියාවක් සඳහා මානව සම්පත් කළමනාකරණය මූලික කරගෙන රැකියාවක් සඳහා යනකොට සමහර ආයතන වලින් ඔයා කළමනාකරුවෙක් විදිහට බඳව ගන්න උත්සාහ කරනවා නම් ඔයාට ඒ සඳහා අවස්ථාව දෙන්නේ මෙන්න මේ කාරණාත් එක්ක. හේතුව තමයි ඔයා සම්පූර්ණව ඔයාට දෙනවා සිද්ධි අධ්‍යයනයක් දෙනවා. තේරෙනවද? සිද්ධියක් දීලා ඒ සිද්ධිය විග්‍රහ කරන්න කියලා ඔයාට කියනවා. ඒත් ඔයාට විග්‍රහ කරන්න පුළුවන් මට්ටම අනුව තමයි ඔයා රස්සාවට ගන්නවද නැද්ද කියලා එයාලා තීරණය කරන්නේ. ඒත් ඔයාලා එච්චර හිතන්නේ නැහැ නේද? ඔයාලා හිතන්නේ නැහැ එහෙම සාධකයේ තිබ්බනම් විතරක් අපිට රස්සාව දෙයි කියලානේ හිතන් ඉන්නේ. එහෙම එකක් නැහැ. හරි? අනිවාර්යයෙන්ම ඔයාලගේ දැනුම උරගා බැලීම සඳහා දැනුම උරගා බැලීම සඳහා යම් කරුණු කාරණා ගණනාවක් ඔයාලට දෙනවා. දීලා ඉවර වෙලා ඔයාගේ දැනුම කොතනද තියෙන්නේ කියලා එයාලා බලනවා. ඒ බලන්නේ මෙන්න මේ වගේ සිද්ධි දාමයක් කරහා. තේරුණාද? මේ වගේ සිද්ධි දාමයක් කරහා තමයි ඔයාලගේ දැනුම උරගාලා බලන්නේ. ඔයාට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ තියෙන දැනුම කොයි වගේද? හරි? එතකොට ඒක සාමාන්‍ය කෙනෙකුට වඩා ඔයාට තියෙන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවන් ඔයා දෙන උත්තරත් එක්ක. ඒතර ඔයා උත්තරයක් දෙනකොට කොයි වගේ උත්තරයක්ද ඔයාලට දෙන්න සිද්ධ වෙන්නේ? දැන් මතක තියාගන්න ඔයා එච්.ආර්.එම් දන්නවනම් එච්.ආර්.එම් එකේ කරුණු කාරණා ඇතුළත් කරලා යම් ගැටලුවක් දෙන්නේ. හරිද? මේකෙදී ඔයාට තමයි උත්තර ලියන්න තියෙන්නේ. මට කියන එක විතරයි කරන්න ඕනේ. අද හොඳට මතක තියාගන්න. මේකේ ගැටලුවක් වෙනවා. හැබැයි මේ ගැටලුව දෙනකොට සමහර දේවල් තියෙනවා ඍජුවම අපිට දෙන්නේ නැහැ. එයා ඒවා කියන්නේ වක්‍රාකාරව. හරි? දැන් මේ උදාහරණයක් විදිහට සේවකයෝගේ සේවා කාලය වසර 5කට වරක් අලුත් කරනවා අදාළ ආයතනය. එතකොට ඒකාස්සේ හැංගිච්ච කතාවක් තියෙනවා වසරක 5කට සැරයක් ඒක අලුත් කරනවා කියලා කියන්නේ. එහෙනම් මෙයාලට ක්‍රියේටිවිටි දෙන එක නතර කරගන්න තමයි මේක කරන්නේ. තේරුණාද? කෙලින්ම කිව්වේ නෑ පාරිතෝෂික ගෙවණ එක නතර කරන්න කියලා කිව්වේ නෑ. හැබැයි අවුරුදු 5කට වරක් කියලා කියන්නේ එහෙනම් පාරිතෝෂික ගෙවණ එක වළක්වන්න තමයි මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ. හරි? ඒ වගේම සමාජලාට කියනවා මාස 6ක් වගේ කාලයක් මෙයාලා පරිවාස කාලය තියාගෙන ඉන්න එක දීර්ඝ කරනවා ක්‍රමක්‍රම. නේ? ස්ථිර කරන්නේ. ඒකට EPF PTF ගෙවන්න වෙන්නේ. හරි? ඒකෝ මෙන්න මේවා ඒක ඇතුලේ හංගලා දීලා තියෙනවා. හරි? ඒ වගේම සමානලාවට අපිට දුක් ගැනවිලි සම්බන්ධ අපිට දෙන කරුණු කාරණා. ඒතර මේ හැංගිච්ච කරුණු කාරණා ගණනාවක් තමයි මේ පාස්සේ දෙන්නේ. ඒතර මම මේ ඔයාලට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ මේ සිද්ධි අධ්‍යයනය කියන එක හොඳට තේරුම් ගන්න. මේක උත්තරේ දෙනකොට ඔයා දන්න කාරණා HRM එකේ කියන ඒවා මේක ඇතුළත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපිට සිද්ධියක් දීලා ඒ සිද්ධියේ අන්තර්ගත ගැටලු මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ වගේම අවසානයේ අපෙන් අහනවා ඒ සඳහා විසඳුම් මොනවද කියලා. ඔයාලට ඉන්ටර්නල් යන්න අවශ්‍ය අනිවාර්ය කරලා නැහැ. හරි? ඔයාලට අනිවාර්ය කරලා නැහැ. කැමති නම් ඔයාලට යන්න පුළුවන්. ඒක මේකට පස්සේ යන්නත් පුළුවන්. සමහර අය ඇවිල්ලා සතියෙන් දෙකේ යන්නේ. ඒක ඇවිල්ලා ඒක ලෙට එකක් අපි ෂූ කරනවා මම කලින්මුත් කියලා තියෙනවා ඒක සර්ටිෆිකේට් එකට සම්බන්ධයක් නැහැ
තේරුණාද? ඒක සර්ටිෆිකේට් එකට සම්බන්ධයක් නෑ. ඔයාලට කැමති නෑ යන්න පුළුවන්. ආයතනයක් හොයාගන්න. ආයතනයක් අනිවාර්යෙන්ම ඔයාලා ගන්නවා. ඒ වගේම එකට යන කාලය ඇතුළත සැලරි එක තුනකට ගෙවනවා. හරි. එහෙනම් යම් කිසි සිද්ධි දාමයක් අපිට දෙනවා. එතකොට මේ සිද්ධි අධ්‍යයනයක් ඇතුළේ ගොඩනගන්නේ චිත්‍රයක් හදනවා. ලස්සන පින්තූරයක් මෙහෙම හදනවා. හරි. පින්තූරේ හදනකොට ඒ පින්තූරේ හදලා ඉවර වෙනවාට පස්සේ අපිට පේනවා මේ චිත්‍රයේ ඇතුලේ අඩුපාඩු ගණනාවක්. හරිද? ඒතකොට මොනවද ඔගේ තියෙන පුළුවන් අඩුපාඩු? මම අර කිව්වා මානව සම්පත් අනුමානකරණයත් එක්ක බද්ධ වෙච්ච අඩුපාඩු ගණනාවක් තමයි මේක ඇස්සේ තියෙන්නේ. අන්නේ අඩුපාඩු ටික හරියට එකින් එක එකින් එක එකින් එක අපි වෙන් කරගන්න ඕනේ. එතනවා අඩුපාඩු ටික අපි වෙන් කරගන්න ඕනේ. එතකොට දැනට මීට කලින් පරිපාලන සේවයේදී විශේෂයෙන්ම සිද්ධි අධ්‍යයනය සම්බන්ධයෙන් කතා කරා. එඳ විශාල ලකුණු ප්‍රමාණයක් හම්බුණා. එඳ මම පෞද්ගලික ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ගුරුවරු ඇතුළු රාජ්‍ය මට්ටමේ ඉහළ නිලධාරීන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය උපාධිය අවසන් කරපු අය මේ පරිපාලන සේවයේ එක්සෑම් එකට තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගෙ තිබුණා. මෙන්න මේවට ගොඩාක් මම උගන්වලා තියෙනවා. ඒත් මම ඒ ගත්ත දැනුමත් එක්කම ඒ දැනුමම ඔයාලට එහෙම් පිටින්ම දෙනවා. අදත් මම ඔයාලගේ පළවෙනි ප්‍රශ්නෙත් කතා කරන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ විභාගයත් එක්ක බද්ධ වෙච්ච ප්‍රශ්නත් එක්ක කතා කරන්නේ. ඒ කියන්නේ ලොකු දැනුමක් ඔයාලට දෙනවා. හැබැයි අපේ විභාගය ඇතුලේ ඒ තරම්ම ලොකුට අහන්නේ ඊට වඩා පොඩ්ඩක් අඩු වෙනවා. නමුත් ඔයාලට මම සම්පූර්ණ දැනුම් ටික දෙනවා. හේතුව මෙතනින් පස්සේ ඔයාලට තව විභාග තියෙනවා. මොනවද? දැන් අනිවාර්යයෙන්ම තියෙන තරඟ විභාග තියෙනවානේ නේද? දැන් ගුරුපත් වීමක් ගන්න බෑ නිකන්. යන්න ඕනේ විභාගෙට. ඒතකොට ඒකේ තියෙන සාරාංශගත කරන්න නේද? සාරාංශ කියලා කියන්නේ මේකම තමයි. හරි. මේ සාරාංශයත් තියෙන්නේ මේ වගේ කතන්දරයක්. ඒතකොට මෙන්න මේ වගේ දේවල් වලට ඔයාලට මේ දැනුම ඕන වෙනවා. හරිද? එතකොට මේක කොහොමද කරන්නේ කියන එක පිළිබඳව කතා කරනකොට එහෙනම් මේක ඇතුලේ කරුණු ගණනාවක් දීලා අපිට මේක ඇතුලේ තියෙන දේවල් ටික අඩුපාඩු ටික පෙන්වලා දෙනවා. හැබැයි කෙලින්ම කියන්නේ නැහැ. ඒතර අපි දැනගන්න ඕනේ මොනවද? ඒ අඩුපාඩු ටික එකිනෙක වෙන් කරලා හඳුනා ගන්න. එරනවාද? විභාගෙදී ඔයාලට මේකෙන් ලකුණු 15ක් හම්බ වෙනවා. ලකුණු 10ක් දෙන්නේ මේ අන්තර්ගත සිද්ධියේ අඩුපාඩු ටික පෙන්වනකොට ලකුණු 10ක් හම්බ වෙනවා. එරනවාද? ලකුණු 10ක් හම්බ වෙනවා. එතකොට මේ ලකුණු 10 ඔයාලට යන්න ඉස්සෙල්ලා විභාගෙට යන්න ඉස්සෙල්ලා මම අරන් දෙන්න යනවා. එතකොට අද දවසේ ඔයාගේ මේ සැප්තැම්බර් 8 වෙනිදා තියෙන විභාගයේ ලකුණු 15ක් ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒක මේකේ වංගු ගහන්න යන්න එපා. කවුරුත් නොලියා ඉන්න උත්සාහ කරන්න එපා. ලියන්න. මොකද එහෙම ලිව්වේ නැත්නම් විභාග දවස වාටි ඉක්මනින්ම ලියන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අද ලියනව නෙවෙයි, දැන් මේ සතිය ඇතුළත ඔයා ගෙදරදී අනිවාර්යයෙන් මේ සිද්ධි කීපයක් අනිවාර්යෙන් ලියන්න නේ. අපිට ඕන ඉහළ ප්‍රතිඵලයක් එක්ක එළියට යන්න නම් අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕනේ, නැත්නම් වෙලාව මදි වෙනවා. ඈ එතකොට ඒකත් ඔහුගේ තියාගන්න. මම කිව්වා අද දවසේ අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න කියලා ළමයිට. නමුත් මම දන්නේ සහභාගී වෙලා ඉන්න ප්‍රමාණය ගත්තොත් අයින් එකක්වත් නැති තරමේ නේද? ඉතින් නැති අයට කියලා වැඩක් නැහැ. මේ අය අනිවාර්යයෙන්ම රෙකෝඩින් එකෙන් හරි බලාගයි. ඉන්න අය හොඳට තේරුම් ගන්න, මොනවාරි ගැටලුවක් තිබුණොත් මගෙන් අහන්න, මැසේජ් එකක් දාන්න, මම උත්තර දෙන්නම්. හරි. ඉස්සෙල්ලා සරල අදහසක් ගන්න ඕනේ නිසා මම ඔයාලට සිද්ධියක් කියන්නේ මොකද්ද කියන එක විග්‍රහයක් කරන්න. ඔයාලට මම මේ වෙනකොට සිද්ධියක් දෙන්නට අදාළ නෝට් එක දාලා තියෙන්නේ ගෲප් එකේ. නෝට් එක තියෙනව නේද ගෲප් එකේ? ඔයාලට හම්බෙලාන්න තියෙන්නේ. නෝට් එක තියෙනව නේද? දෙම්ම නේද? මේ නෝට් එක ඔයාලට හම්බුණා නේද? ඔව් සර්. හරි, එන එච්චරයි. මේ බලන්න, මේක මම මේ අදහස් දීලා ඉවරලා මම ඊට පස්සේ විග්‍රහ කරන්න. මේ සිද්ධි අධ්‍යයනයක් යනු විසඳුමක් ලබා ගැනීම සඳහා කිසියම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් ගොනුකොට ඉදිරිපත් කරන ලබන ගැටළු පදනම් වූ ඉගැන්වීම් මෙවලමකි. යම් කිසි ආයතනයක වෘත්තියක පාසලක කාර්යාලයක හෝ ව්‍යාපාරික ආයතනයක හෝ කර්මාන්තශාලාවක කිසියම් නිශ්චිත කාලයක් පුරාවටම ක්‍රියාත්මක වූ සිද්ධි දාමයක කතාන්දරයක් සිද්ධි අධ්‍යයනයක ඇතුළත් වේ. හරි. ඉතුරු ටිකත් මම නිකන් කියවන්න, ලොකුවට ඕනේ නැහැ. මුල් අවස්ථාවේදී සිද්ධි අධ්‍යයනයේ භාවිත කරන ලද්දේ ඉගෙනුම් මෙවලමක් හෝ ඉගැන්වීම් ආධාරකයක් ලෙසය. සිද්ධි අධ්‍යයනයකදී ඉගෙනුම් ලබන්නාට කිසියම් අතීත සිද්ධියක් හෝ අවස්ථාවක් පිළිබඳව තොරතුරු අන්තර්ගත ලේඛනයක් ඉදිරිපත් කෙරේ.
එම රචනය තුළ ප්‍රධාන චරිත කිහිපයක් අන්තර්ගතය. සිදුවීම් දාමයක් මත වූ අභියෝග හා ගැටලු අවස්ථා, කතාබහ, සාකච්ඡා, ලොකුසටහන්, ලිපිලේඛන, සංඛ්‍යා දත්ත ආදිය ආශ්‍රයෙන් රචනයක් ඉදිරිපත් කර ඇත. අධ්‍යයනය කරනු ලබන්නා වූ මෙම සිද්ධිය අධ්‍යයනය කර දෙන ලද රචනය කීප වරක් කියවා එම සිද්ධි දාමය විග්‍රහ කර සිදු වූයේ කුමක්දැයි තාර්කිකව විමසා බලා මතුපිටින් පෙනෙන දේ මෙන්ම ඇතුළත ඇති සාධකද අධ්‍යයනය කර තත්ත්වය පිළිබඳ ගැඹුරු තක්සේරුවක් කර යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම අපේක්ෂිතය. මං අර කිව්වා වගේ උඩින් පේන එකට වඩා ගැඹුරට ගියාට පස්සේ මේකේ බොහෝ කරුණු කාරණා තියෙනවා. එම සිද්ධිදාමය මදක් ගැඹුරු හෝ වඩාත් ගැඹුරු විය හැකිය. ඒ රඳා පවතින්නේ උගන්වන්නට හෝ මැනීමට අපේක්ෂා කරන දැනුම ආකල්ප කුසලතාවල මට්ටම් පදනම් කරගෙනය. සිද්ධි අධ්‍යයනයක් මුද්‍රිත පිටු දෙකක් පමණක් හෝ පිටු 20ක් හෝ ඊට වැඩි හෝ විය හැකිය. පරිපාලන නිලධාරීන්ට මෙන්ම මධ්‍යම මට්ටමේ විධායක නිලධාරීන්ට, විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ටද, පුහුණුවන සේවක මණ්ඩල ආධුනික ගුරු ශිෂ්‍යයන්ටද සැබෑ ගැටලුවක් අධ්‍යයනය කර ඉගෙනීමටත් තම බුද්ධිය නිම්මලව පුරු කර ගැනීමටත් මෙම සිද්ධි අධ්‍යයනයේ භාවිතා කළ හැකිය. ආදර්ශ සිද්ධි අධ්‍යයනයක රචනා ව්‍යූහය ඒ හදන විදිය දාලා තියෙනවා. ප්‍රමුඛ සාරාංශය පරමාර්ථ නිරෝචනය කර ප්‍රධාන අභියෝගය සඳහන් කරන්න, හැඳින්වීමේ ඡේදය කියවන්නාගේ උනන්දු ඇදගන්නා අයුරට ලිපිය ලිය යුතුය. කතා වස්තුව පසුතලයේ විස්තර කරන්න, සන්දර්භයේ එළඹූ සහ ගැටලු මතු කරන්න, සාධක ඉදිරිපත් කරන්න, සිදු වූයේ කවරක් ද යන්න පිළිබඳව වචන වලින් චිත්‍රයක් මවන්න, ප්‍රධාන විධායක හා ප්‍රධාන ගැටලු විස්තර කරන්න, ප්‍රධාන සාධක හා ප්‍රධාන ගැටලු. හරි, ඊට පස්සේ මේ පරිපාලන සේවයේ විභාගයේ සිද්ධි අධ්‍යයනයක් දීලා තියෙනවා. හරි, එතකොට මම දැන් ඔයාලා විභාගය සඳහා වැදගත් වෙන සිද්ධි අධ්‍යයනය ලියන්න ඕන විදිය දෙන්න තරුවද්දා ලියා ගන්න. සිද්ධි අධ්‍යයනය පළමු වර හොඳින් කියවන්න. දෙවන වර සිද්ධි අධ්‍යයනය කියවන විට දෙවන වර සිද්ධි අධ්‍යයනය කියවන විට වැදගත් කරුණ වැදගත් කරුණ සටහන් කර ගනිමින් ඒවා highlights අපි කියන්නේ මොකක්ද, ඒවා යටි ඉදි ගන්න, ඒවා යටි, ඒවා විශේෂයෙන් සටහන් කරගන්න කියලා ගන්න, මොකද highlight කරනවා කියලා අපි, ඒවා විශේෂයෙන් සටහන් කරගන්න. ඊට පස්සේ ලියන්න සිද්ධි අධ්‍යයනයේ හඳුනා ගන්නා ලද විද්‍යාධිනිය හඳුනා ගන්නා ලද චරිත සහ ගැටලු මොකක්ද ආයි කියන්න බලන්න. විද්‍යාධිනිය තුල හඳුනා ගන්නා ලද චරිත සහ ගැටලු කටු සටහනක් ලෙස සකස් කරගන්න ඊගායක සිද්ධි අධ්‍යයනයේ මතු පිට පෙනෙන ගැටලු සහ සිද්ධි අධ්‍යයනයේ මතු පිට පෙනෙන ගැටලු සහ අභ්‍යන්තරයේ දක්නට ලැබෙන ගැටලු එකිනෙක හඳුනාගෙන පෙළගස්වන්න
අවසානයේ ඔබට ලබා දිය හැකි. විසඳුම් හා නිර්දේශයන්. විසඳුම් හා නිර්දේශයන් ඉදිරිපත් කරන්න. සර් චුට්ටක් ඒ කරුණාවෙන් මුලින් ඉඳන් කියන්නකෝ. අවසානයේ විසඳුම් සහ නිර්දේශයන් ඉදිරිපත් කරන්න. හරිද? දැන් ඕක දැන් මේ මේ සිද්ධියේ දැන් ඉන්නවා නම් තියනවා ඉන්නවා. කවුද? සාමාන්‍ය අධිකාරී අපි කියෝ සිරිපාද. එයාගේ සහායක රත්නපාද. නිෂ්පාදන කළමනාකාරු සුමතිපාද. අපි හිතමු අලෙවි කළමනාකාරු ධනපාද. මෙයාලගේ රියදුරා කුසිරිපාල. මෙන්න මේ විදිහේ චරිත තියෙනවා. දැන් මේ චරිත ගන්න කොටත් එක සමාන නම් වලින් එන ගොඩක් වෙලාවට ගන්න. ඇයි ඒ? අපිට පටලවන්න. ධනපාල, සිරිපාල, සුසිරිපාල කියලා මෙහෙම ළඟ ඉන්නේ. හරි? එයා ඒ නමටත් එක බලනවා. එතකොට මේ අපි මේක ඡේදයේ කියවගෙන යනකොට සිරිපාලගේ තියෙන අඩුපාඩුකම් ටික අපි ඉස්සරහෙන් ලියා ගන්නවා. මේ කටුකරණක් මං ගහගන්න කිව්වේ. හරි, දැන් මේවා කරනකොට ඔයාලට තේරෙනවා. එතකොට මේ වගේ දින අඩුපාඩු ටික ඔන්න ලියා ගන්නවා. හරි, දැන් මේ අඩුපාඩු ටික මම ලියා ගත්තට පස්සේ ඔන්න මට ලේසි මෙන්න මේක පෙළගස්සනකොට ලස්සනට මේක පෙළගස්සනවා. නේද? දැන් එතකොට මං සිද්ධිය හොඳට කියලා හුව එකපාරයි දෙපාරයි කැමති නම් ඔයාලට වෙලා යයි කියලා හිතනවා නම් හොඳට තේරුම් ගත්ත කෙනෙකුට පළවෙනි පාරම යද්දි ඉරිගහගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කෙටි සටහන් ලියන ඉවර වෙලා මුතර මත ධ්‍යාන කෙටි සටහන් ලියන ඉවර වෙලා තමයි පොලේට ගන්න ඕනේ. එකවර නම් ලියන්න යන්න ඉපා යනවා. ඒකේ උඩ පල්ලෙහා හරියට කරප ගන්න බැරි වෙනවා. එහෙනම් මෙන්න මේ ටික ලියාගෙන ඉවර වෙලා මේක දිහා බලලා ඊට පස්සේ මේ දෙන්නින් ගන්න ලස්ස. මෙයාගේ මෙන්න 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 මේ අඩුපාඩු තියෙනවා කියලා හොඳ. මොකද හේතුව තමයි ඔයාට ලකුණු 10ක් හම්බ වෙන්නේ අඩුපාඩු කන් ලියනකොට. ඔයාගේ පේපර එකේදී ඔයාට ලකුණු 10ක් හම්බ වෙන්නේ අඩුපාඩු කියලා ලියනකොට. ඒත් අඩුපාඩු ටික මේ සිද්ධියක් දිනේ තියෙනවා. එතකොට විභාගයකට හිතන්න යනකොට මේක ඇතුලේ ලකුණු ටික තියෙනවා. ගෙදරින් අරගෙන යන්න මතකෙ ලියන්න දෙයක් නැහැ. මේකේ තියෙන. හැබැයි මේවා ගන්නකොට එක එක ගන්නකොට අර බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. ඒවා ඉගෙන ගත්ත දේ. අනපනත් වල තිබ්බේවත් අපි ගත්තොත් එහෙම නෑ. EPF ETF ගෙවුව විදිය නේද? 108යි 103යි ගෙවුවද නැද්ද? ග්‍රැටිවිටි අවුරුදු 5යි සේවකේ 15 වඩා වැඩි නම් හම්බ වෙනවා. ඒක හම්බෙච්ච විදිය අන්තිම මාසයේ රටපෙන් භාගයකට හම්බුනේ හම්බුණාද නැද්ද නේද? සාප්පුවා කාර්යාල පනත යටතේ කොහොමද යාට අතිකාල හම්බෙන්නේ කොහොමද? වෙසක් පොහොය දවසට වැඩ කරගොත් කොහොමද නේද? ප්‍රසූතිකාධාර පනත යටතේ යාට පළවෙනි දරුවා දෙවෙනි දරුවාට දින 84ක්ද දුන්නේ? එහෙම නැත්නම් දුන්නේ නැද්ද? ඒක මේවා අපි දැනගන්නේ. සේවිකාවකට දින 40කට පස්සේ නැවත වැඩ දෙන්න කියලා කිව්වා කියලා කියනවා. එච්චරයි කියන්නේ. සේවිකාවකට දින 40කට පස්සේ නැවත වැඩ දෙන්න කියලා දැනුවත් කරා කියලා කියන ආයතන. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ දැනුවත් කරපු එක වැරදි කියලා. ඔයා මොකද දින 84 කතාවෙන් ඒක දන්න ඕනේ. එතකොට මම කියන්නේ නේ. එතකොට මේකේදී හංගලා දෙන්නේ කරුණ. හරි. එතකොට එහෙනම් ඔයා දැනගන්න ඕනේ අපි හිතුව අත්තිකාල දවසක මෙයා වැඩ කරා රුපියල් 1000යි සාමාන්‍ය දවසක වැටුප. හැබැයි මෙයාට දීලා තියෙන රුපියල් 1200යි. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. 1500ක් දෙනවා. දීලා තියෙන 1200යි. අපි හිතුව අවුරුදු 16ක ළමයේ ගෑනු කරුවේ. හැබැයි එයා රෑ 10 වෙනකම් එයාගේ කැමැත්ත නැතුව ඒ ආයතනයේ ආයතන ප්‍රධානියා රෑ 10 වෙනකම් වැඩ කරන්න කිව්වා කියලා කියනවා. ඒත් අපි දන්නවා ස්ටීම් තරුණින් සේවයේ යෙදවීම මේ පනත තියෙනවා. සාප්පුවා කාර්යාල පනතෙත් ඒක තියෙනවා. එහෙම රෑ 10 වෙනකම් වැඩ ගන්නවා නම් අනිවාර්යයෙන්ම සේවිකාවගේ අවසරය ගන්න ඕනේ කියලා මම ඔයාලට කියලා තියෙනවා. ඒත් මේවා මේක ආස්තේ දෙනවා. ඔයා මේක දැනගන්න. තේරුණාද? ඒතකොට අර සාමාන්‍ය උඩින් තියෙන එක ලියනවට වඩා ඇතුලෙන් අරගෙන අරගෙන ලියන්න ඔයාට තොර විසඳුම් ඉදිරිපත් කරනවා කියන්න ඕනේ. මේක නම් මෙහෙම කරන්න ඕනේ. අනිවාර්යයෙන් සේවිකාවගේ අවසර ගන්න. දින 84ක නිමාඩුවක් දෙන්න ඕනේ. EPF සේවකයන් 8යි, සේවා යෝජකයන් 12යි, 20 මේ මාසෙම යන්න ඕනේ. සේවා නුක්ති බාරකාරාරම් දෙල අදාළ සියලු තුන එම්මම යන්න ඕනේ. අවුරුදු 5කට වඩා වැඩි වැඩ කරලා තියෙනවා නම් මේ ආයතන සේවකගේ 15කට වඩා ඉන්නවා. ඒක දාණි දෙනවා. ඒතර ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයාට ගැටිවිටි දෙන්න ඕනේ. ඒක දීලා නැහැ. අපි එහෙමයි කියන්නේ. දන්නවා මම දන්නවා. ඒක වෙන්න ඕනේ. නේ?
අර සමහර දේශපාලනඥයෝ කියලා අපේ ආර්ථික ප්‍රතිපත්තිය මේක අපි එහෙම කරනවා කරනවා කියවට වැඩක් නැහැ කොහොමද කරන්න කියන එක ප්‍රතිපත්ති මේ වශයෙන් නැත්තම් ඉදිරිපත් කරන්න බෑ එහෙම ඒ නිසා අපි ගාව තියෙන දේ තමයි අපි අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නේ හැබැයි ඒක කොහෙ තියෙන දෙයක්ද අනපනත් වලින් ගත්ත දේවල් නිකන් ඒවා නෙවෙයි එහෙනම් තේරුම් ගන්න හොඳට ලියන කොටත් මේක මේ විදිහටම කියන්නේ දැන් මේ විභාගය වලට ලකුණු යම් ප්‍රමාණයකට හම්බේ හැබැයි ඔයා තර විභාගෙට ගියාට පස්සේ එන තරකාරිත්වය මීට වඩා වැඩි නේද ඒ නිසා හරියට ඒක තේරුම් ගන්න ඕනේ එතකොට මේක මේ විදිහට සාරාංශ කරන ඔයාලට ගන්න පුළුවන් ඉතියාට මම දැන් ඔයාලට කතා කරන්න යන්නේ දැන් අපේ විභාගෙට එන සිද්ධිය තියෙනකොට අපේ විභාගය ඇතුලේ මෙන්න මේ කාරණා තමයි තියෙන්නේ මේ සිද්ධිය මොනවද තියෙන අනුපාඩු ගත්තොත් එහෙනම් හරි සිද්ධිය තියෙන අනුපාඩු ගත්තොත් එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලම ඉස්සෙල්ලාම කතා කරන එක පොදුවේ කතා කරන්නේ පරිපාලන සේවයේ මුල් කරගෙන හරි පරිපාලන සේවයේ මුල් කරගෙන තමයි ඔයාලගේ ඉස්සෙල්ලාම එක මම කතා කරන්නේ හැබැයි මේ කතා කරපු එකට පස්සේ ඊගාවට කතා කරන ඒ වගේ අපේ විභාගෙට ආපු ඒවත් එක කතා කරනකොට ඒ විභාගය අන්තර්ගත වෙන කරුණු කාරණා ටික රටාව මීට වඩා ටික වෙනස් තේරුණාද මීට වඩා රටාව වෙනස් හේතුව ඒක ඉලක්කගත කරලා මම ඔයාලට කතා කරන්න ඒකෙදි ප්‍රධාන වශයෙන් බඳවා ගැනීමෙන්ද ඔබ සාධනීය සම්බන්ධයෙන් වැටුප් සම්බන්ධයෙන් කාර්යඵල සම්බන්ධයෙන් විනය සම්බන්ධයෙන් දුක් ගැනීමේ සිඳීම සම්බන්ධයෙන් ශ්‍රමික සම්බන්ධතා සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කරනවා හරි වෙන වෙනම ප්‍රශ්න කරනවා මම ඒක දෙන්නම් මේ ඉස්සලා දින කතන්දරේ ඉවර කරලා ඒක වඩා හොඳයි කියලා මට හිතෙනවා හරි රයිට් දැන් එහෙනම් මම එන්නම් ඔය සාරිපුත්ත මහාවිද්‍යාලයේ මතක ගබඩාව හෙවත් දත්ත ගබඩාව කියන ප්‍රශ්නෙත් එක්ක කතා කරන්න මේක ලියන්න දඟලන්න එපා හොඳට අහගන්න ඉස්සෙල්ලා ඒ වගේම මේක හොඳට කියව ගන්න ඕනේ මම ඒකට පොඩි වෙලාවක් දෙනවා ඔයාලට මේ බලන්න
හරි. දැන් ඔබ කියවගෙන කියවගෙන යනකොට යමක් හැංගෙනවා. කොච්චර ඉඩ තියන්න තියන්නේ නෝට් එකක් දුන්නේ නැහැ ලොකුවට. නේද? පොඩි කෑල්ලක් නේ දුන්නේ. මේ බලන්නකෝ, එහෙනම් මාත් දැන් කියවන්නම්කො. සාරිපුත්ත මහාවිද්‍යාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ විදුහලක් වුවත් සැතපුමක් ඇතුළත තවත් විදුහල් කීපයක්ම තිබූ බැවින් අලුත් ගුරුපත්වීමක් ලබා පැමිණි විද්‍යාතිලකට විදුහල එක්වරම සොයාගත නොහැකි විය. දැන් ඔන්න කථානායකයෙක් එනවා. කවුද? විද්‍යාතිලක කියලා. හරි, අපි දන්නේ නැති කෙනෙක් එනවා. නගරයේ කීප දෙනෙකුගෙන්ම පාර අසාගෙන විදුහල් ගේට්ටුව කරා පැමිණි. නමුත් නාමපුවරුවක් නොතිබීම නිසා අතල තේ කඩයකින් විමසා සැකහැරගත් ඔහු විද්‍යා භූමියට ඇතුළු වූයේ චකිතයකින් යුතුය. පන්ති වාර්තා පොතක් දිගෑර කියවමින් ගිය ළමයෙකුගෙන් අසාගත් පරිදි ඔහු කලින්ම විදුහල් කාර්යාලය කරා පිය නැගීය. කාර්යාලයේ තරමක් විශාල කාමරයක් විය. ගුරුවරුන් යැයි සිටිය හැකි කීප දෙනෙක්ම නොයෙක් කටයුතුවල යෙදෙමින්ද කතාබහ කරමින්ද ඒ තුළ සිටියහ. ඉන් එක් අයෙකුට තම පත්වීන් ලිපිය විද්‍යාතිලක විසින් පෙන්වන ලදුව ඔහු කෙළවරක සිටි පුද්ගලයෙකු වෙත ඇඟිල්ල දිගු කළේය. ඔහු එදෙසට යන විටම මොකද්ද වුවමනාව යැයි විදුහල්පති කණ්ණාඩිය යටින් බලා විමසීය. අලුත් පත්වීමක් සර් විද්‍යාතිලක පිළිතුරු දුන්නේය. පියසේන, මෙයට අලුත් පත්වීමක් හෙම ආවදැයි විදුහල්පති විසින් විමසන ලදුව කොටකලිසමක් ඇඳගත් සිටි ගැටවරයෙක් ඔහු සර් මං ෆයිල් එකට දැම්මායි පිළිතුරු දුන්නේ. එවිට කාරුණිකව කතා කළ විදුහල්පතිවරයා අර ඉන්නේ නියෝජ්‍ය විදුහල්පති මහතා එයා ළඟට ගිහින් පොතේ අත්සන් කරන්න යයි කීවේය. දැන් මේක ඇතුලේ ඔන්න චර්යාවක් මතුවෙනවා අපිට. කවුද? විද්‍යාතිලක හම්බ වෙනවා. විදුහල්පති ඉන්නවා, නියෝජ්‍ය විදුහල්පති ඉන්නවා. තව ඉන්නවා ගැටවරයා. කවුද? පියසේන නේද? පියසේන ඉන්නවා. ඔන්න චරිත. දැන් වාර ටික වෙලාවක් යනකොට තේරෙනවා මෙන්න මේ චරිතවල අඩුපාඩු ටික පෙන්නලා දෙන්න යනවා. හරි, දැනටම පේනවා පියසේන කොටකලිසමක් ගහගෙන ඉන්නේ. කොටකලිසම කියන එක ඉස්කෝලේ ගැලපෙන්නේ නැහැ. මේ කොටකලිසම ඉස්කෝලේ ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මේ ඡේදේ වෙනවම තියෙනවා පොදු සාධක ටික. මොකද්ද? කිලෝමීටරයක් ඇතුලේ පාසල් ගොඩක් තියෙනවලු. ඒ නිසා අඩුම ගන්න මේ ඉස්කෝලේට නාම පෝරුවක්වත් නැල්ලු. මේ නාම පෝරුවක් නැහැ. ඒ වගේම ඔෆිස් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බෑ පාසල් භූමියට ගියාට පස්සේ. ළමයෙක්ගෙන් අහගෙන තමයි යන්නේ. ඒ කියන්නේ හරියට ගයිඩ් ලයින් එහෙම ඔක්කොම නැහැ නේ. ඉස්කෝලේකට ගියාට පස්සේ අපි ගහලා තියෙනවානේ කාර්යාලයේ පන්ති කාමරේ වගේ ලස්සන ගහලා තියෙන කුකුත් මේකේ නැහැ. දැන් අලුත්පත් වීමක්, මේ අලුත්පත් වීම අරගෙන යනවා කවුද? විද්‍යාතිලක. ගිහිල්ලා ගුරුවරු වෙයි සිටිය හැකි මට්ටමේ. එතකොට එක එක ඇඳුම් වලින් එවිල්ලා ඉන්නවද දන්නේ නැහැ. අපි බලමු. පුවත්පතට දැඩි අවධානයක් යොමු කර සිටි නියෝජ්‍ය විදුහල්පති සිල්වා. කවුද මේ නියෝජ්‍ය විදුහල්පති සිල්වා? ඕන ඕන නමක් දීලා තියෙනවා. සිල්වා තමයි නියෝජ්‍ය විදුහල්පති. ඈ, පුවත්පතට දැඩි අවධානයක් යොමු කර සිටි නියෝජ්‍ය විදුහල්පති සිල්වා මහතා සර් යන හඬින් හිස මෑත් කර බලා හිස සොලවා මූණෙන් ප්‍රශ්නාර්ථයක් නැගීය. විද්‍යාධිරක විසින් පෙන්වන ලද පත්තින් ලිපියේ එක බැල්මකින්ම කියවූ ඔහු පියසේන අත්සන් පොත මෙහාට ගන්වායි කීය. පුවත්පතම නෙත් යොමු කළේය. පියසේන අත්සන් පොත සොයයි, අල්මාරි අරිමින් සොයයි, ෆයිල් එහා මෙහා දමමින් සොයයි. අලුතෙන් යමකු පැමිණි විට ඔහුගේ ස්වභාවය හැමදාමත් මෙසේය. මොකද පියසේන ඔෆිස් එක පෙරලන්න හදන්නේ විදුහල්පති සැරකලේය. සර්, මේ අත්සන් පොත දැන් තිබුණ දැන් නැයි පිළිවදන් දුන් පියසේන ඒ ගැන ලිපිකරු පෙරේරා මහතා විමසීය. ඔන්න තවයි කෙනෙක් ආව පෙරේරා. දැන් පියසේන වාට තියෙනවා අත්සම් පොතර වෙලා තියෙන දේ. මෙතන තියෙන දේවල් කවුරු ගෙනියනවද කවුද දන්නේ? ඉරිද පොළ වගේ හැම තැනම අවුස්තනවා. අන්න මිස්ටර් සුනිල් අරන් ගියා යයි පෙරේරා මහතා දෝෂාරෝපණ මුකයෙන් කීය. දැන් අරන් ගිහිලා තියෙන කවුද?
සුනිල් ඔන්න තව චරිතයක් පෙන්නවා. සුනිල් සුනිල් පොත අරන් ගියා කියලා. ඈ මිස්ටර් සුනිල් අරන් ගියා යයි පෙරේරා මහතා දෝෂාරෝපණ මුඛයෙන් කීය. තොර පෙරේරා මහත්තයා තමයි කියන්නේ දෝෂාරෝපණ මුඛයෙන්. පියසේන විදුහල්පති නියෝග කළ විට පියසේන ඉගිලුනේ ය දැන් අන්න පොත ගේන්නේ නම් පියසේන විදුහල්පති කියවන අරන් එන්න කියලා එයා ඉගිලිලා ගියා කියලා කියන්නේ. මේ සියල්ල බලා සිටි විද්‍යාතිලක තවමත් හිටගෙනය. අනාරාධයෙන්වත් වාඩි වීමට පුටුවක් ඇද්දයි වටපිට බැලූ ඔහුට දිස් වූයේ කාමරයේ අහුමුණු වල ඇති බෝල, නෙට්, උදළු, කටුකම්බි, කුණු පෙට්ටි, අබලි පොත් යනාදියයි. සුනිල් මහතායයි සිටිය හැකි අයෙක් පියසේන සමග විදුහල්පති කරා පැමිණ, සර් මා ආපු දවස් වලටත් මිස්ටර් පෙරේරා නිවාඩු දාලා. දැන් එන මිස්ටර් පෙරේරාට දෝෂාරෝපණය කරන සුනිල් මේ සර් කෙනෙක් නේද? එයා ආපු දවස් වල නිමාඩු දාලා කියලා. නිමාඩු දාලා එයා කරන්නේ නිමාඩු විතරයි. ඒකත් කරන හැටි මෙහෙමයි. ඉල්ලුම් පත්‍ර අවශ්‍යයි කියපු දවස් පහෙන් තුනක්ම මං ආපු දවස්. සුනිල් එක දිගටම කියාගෙන ගියේය. ඔව් යුක්තිගරුක ගුරුවරයෙක් කියයි විද්‍යාධිරකට සිටිනි. සියල්ල අසා සිටි විදුහල්පති සම්සුන් ලෙස මිස්ටර් පෙරේරා ගේන්න බලන්නේ නිමාඩු ලේඛනයයි කීය. ලිපිකරු විසින් පියසේන අත විදුහල්පතිට එවන ලදී. මේ පොතක් කොට්ටනියක් ය. ඉල්ලුම් පත්‍ර 4500ක් පොත ඇතුලේ. ඇයි මේවා ෆයිල් නොකරන්නේ? විමසන ලදුව පෙරේරා මාතාගේ කෙටි පිළිතුරු වූයේ මේ දවස්වල ටිකේ වෙලාවක් තිබුණේ අලුත් අයට ෆයිල් කවර නැහැ යන්නයි. දැන් වහට මේ කාස්ත දෙනවා. පෙරේරා කරන්නේ නිමාඩු සම්බන්ධයෙන් කටයුතු කරන එක. හැබැයි ඒකවත් හරියට කරන්නේ නැහැ කියලා පේනවා නේද? ඒකවත් හරියට කරලා නැහැ. නිවාඩු ඒක කරලා නැහැ. ඒ වගේ මෙයාගේ ෆයිල් එක තියාගෙන නිමාඩු ෆයිල් එකේ ඇප්ලිකේෂන් 500ක් විතර තියෙනවා මේ ගොඩ ගහගෙන. ඒක පිළිවෙලක් නැහැ කියන එක ඔය කියන්නේ වක්‍රාකාරයෙන්. විදුහල්පතිතුමා ඒකට ඇයි කියලා කොහොම එයාට වෙලාවක් නැහැ. දවස් පහේ වැඩි දෙනවන වෙලාවක් නැහැ කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. අලුත් අයට ෆයිල් නැද්ද? ෆයිල් නැත්තම් විදුහල්පතිට කියලා ඒවා ගන්න බෑ නේද? හැබැයි එහෙම මොකුත් අරගෙන නැහැ. දැන් තේරෙනව නේද මේ කාසිය තියෙන අඩුපාඩු කියන විදිය මේ. මේ ඔක්කොම අඩුපාඩු. තන සුනිල් මහත්තයා යුක්තිගරුක මිනිසෙක් කියලා පිළිගන්න පුළුවන් කියලා අපි හිතනවා. මොකද නිවාඩු ඇප්ලිකේෂන් ඉල්ලපු පහෙන් තුනක්ම මේ ආපුවා කියලා. හැබැයි මේ ඔක්කොම බලාගෙන තාම කවුද හිටගෙන ඉන්නේ? විද්‍යාතිලක හිටගෙන ඉන්නේ. එයාට ඉඳ ගන්නවත් නැහැ. වටපිට බලද්දී ඔෆිස් කාමරේ තියෙනවලු කටුකම්බි, බෝල, නෙට්, කුණු කෑලි, පොත් කෑලි මේවා තමයි වටේට තියෙන්නේ. ඒ කියන්නේ අපිරිවල ගැනත් මෙයා වක්‍රාකාරයෙන් මේක අස්සේ කියනවා. පිටි ගමන් පටන් ගත් කාලගෝට්ටිය කුමක්ද විද්‍යාතිලකට වැටහුණේ ළමයින් සහ ගුරුවරුන් කීප දෙනෙකු කාර්යාලයට පැමිණි විටය. ඒ විවේක කාලයයි. පැමිණි අය තම තමන්ට රිසිදේ ගෙන ගියහ. ගුරුවරු බිස්කට්, පොත් සහ නාමලේඛන නැවත ගෙන ගියහ. විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති තේපානය සඳහා පිටව ගියහ. කාර්යාලය එකම සිනා ගඟුලක් විය. ඒ අතරතන ගුරු උපදේශක පත්වීම් ලිපිය අස්ථානගත වීම ගැන චන්ද්‍රලතා මිය කාටද දොස් කියයි. විද්‍යාතිලක නියෝජ්‍ය විදුහල්පතිගේ මේසයට හේතු වී පුවත්පත බලයි. ගුරුවරියෝ කීප දෙනෙක් තම ලිපි නිර්දේශ කර ගැනීමට විදුහල්පතිගේ මේසය ළඟ පෙළ ගැසී සිටිති. මේ අතර ලියුම්කරු පැමිණ පියසේන අතර ලියුම් මිටියක් වී ගියේය. ඔහු නොපමාව ඒ සියල්ල කඩා බැලීය. සඟරා හා වාර ප්‍රකාශන කීපයක් ඔහුගේ ලාච්චුවට වැටුණි. ඉතුරු ලියුම් විදුහල්පතිගේ හා නියෝජ්‍ය විදුහල්පතිගේ මේසය මත තබන ලදී. පෞද්ගලික ලියුම් ටික ගුරුවරුන්ට බෙදා දෙන ලෙස ළමයෙකුට දෙන ලද්දේ. දැන් බලන්නකෝ මේ පියසේනගේ වැඩ. ලියුම් ටික ආවට පස්සේ මොකද කරේ? ඔක්කොම ලියුම් ටික කඩලා බලලා ඉවර වෙලා සඟරා ටික යාගාව තියාගෙන නියෝජ්‍ය විදුහල්පතිගේ ලියුම් ටික ලාච්චුවලත් නේ මේසුට තියලා පෞද්ගලික ගුරුවරුන්ගේ පෞද්ගලික නම් වලට ආපු ලියුම් ටික මොකද කරේ? ළමයෙකුට දීලා ওই ටික ගිල දෙන්න කියලා. දැන් ඒ ළමයා අර සමනල සම්බෙරිය වගේ කොහෙද කරකට දැම්මොත් එහෙම ලියුම් එකක්වත් හම්බෙන්නේ නැහැ. ඒතකොට පියසේනගේ රාජකාරී පිළිබඳ වලට වක්‍රාකාරව කර්ම කාරණා ඉදිරිපත් කරලා තිනා කොයි වගේ මිනිස්සෙක්ද පියසේන කියලා. හරි? පියසේන කොයි වගේද කියලා පෙන්නලා දිනවා නේද? දැන් ගුරුවරු ටික ඇවිල්ලා දැන් හිතන්න කඩමු ගන්න තේ එකක් බොන්න යම් කියලා විදුහල්පති කතා කරලත් නැහැ. දැන් විද්‍යාධිරක තාම හිටගෙන නේද? විද්‍යාධිරක තාම දෙයක් කවුරුත් කතා කරන්නේවත් නැහැ. ඒතර මෙයා අලුත ආපු ගුරුවරයා. බලමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා.
කාලකෝට්ටේ කෙමෙන් අඩුවන විට විවේක කාලය අවසන් වන්නට ඇතැයි විද්‍යාතලෙට සිතුනි. හරිද මිස්ටර්? මිස්ටර් මට නම මතක නෑනේ. පොත් අත්සන් කළාදයි පෙරලා පැමිණි නියෝජ්‍ය විදුහල්පති ඇසීය. නෑ සර්, වෙලාව කීයේ දාන්න කියලා දන්නේ නෑ. විද්‍යාතලෙක පිළිතුරු දුනි. ඉරගාල නැත්තම්. ඉරගාල නෑනේ කියනවා. ඉරගාල නෑනේ. අටව දාන්න. දැන් කවුද කියන්නේ නියෝජ්‍ය විදුහල්පති? ඊට පස්සේ වැඩ බාර ගැනීමේ ලියමන ලියන්න කියලා ඔන්න නියෝජ්‍ය විදුහල්පති දැන් කිව්ව කාටද? විද්‍යාතිලකට. පියසේන, මේ සර්ට පරණ වැඩ බාර ගැනීමේ ලිපියක් පෙන්වන්න. ආද ඒකත් කියන්නේ පියසේනට පරණ ලියුමක් ලියපු විදිය පෙන්වන්න කියලා කියනවා. පියසේන සර්ට පරණ වැඩ බාර ගැනීමේ ලිපියක් පෙන්වන්න කී සිල්වා මහතා පන්තියකට ගියේ. දැන් සිල්වා කියලා කියන්නේ නියෝජ්‍ය විදුහල්පති. ඔන්න එයා දැන් ගියා. හරි, පන්තියකට ගියා. පියසේන නැවත ආවේශ විය. පියසේන නැවත ආවේශ වෙලා මුලින් ඉවසිල්ලේ සෙව් ඔහු පසුව ලිපිගුරු පෙරළමින් එබඳු ලිපියක් සෙව්මුත් නොලැබිණි. දැන් ඔහු ලිපි හොයන විදිය තේරෙනවා. කිටි ගමන් ඔහු මෙන්න සර් අර ගිය සුමානේ නැති වුණා කියපු නාම ලේඛන ටික මේ ෆයිල් ගොඩේ යට තියෙනවා. කීය ලිපියක් සෙවීමේ වෙහෙස ඔහු විද්‍යාධිරේ ළඟට පැමිණ පරණ ලියුම් ඕනි නෑ මට මතකයි ලියන හැටි සර්. මෙහෙම ලියන්න. පත්තියෙන් ලියුමේ අංකේ දිනේ දාලා ඒ අනුව වැඩ බාර ගන්නවා කියලා ලියන්න. මං කොලයක් දෙන්නම් කීය. විදුහල්පති ලාචුව අර කඩදාසියක් දී නැවත එක්කම මේ මාසේ පඩිය දාන්න කියලා ලියන්න. මුල් පත්වීමට ගමන් ගාස්තු දෙනවා නේද? ඒකත් ඕකෙම ලියන්න. කීය ලියන ලද ලියුම අත්සන් සඳහා විදුහල්පතිගේ මේසේ මත තබන ලදී. මෙතෙක් නොවිසිල්ලෙන් සිටි විද්‍යාතිලක කිසිවෙකුගේ නොසාම ආපන ශාලාව වෙත සොයා ගියේ. දැන් මේ ඡේදයේ අස්සේ මෙහෙම කතාවක් කියන. මොකද්ද? ආගන්තුක සත්කාර කොහොමත් මෙයාට හම්බුන්නේ. හැබැයි දැන් නියෝජ්‍ය විදුහල්පති කිව්වා මොකද්ද? වැඩ බාර ගන්න ලියුම ලියන්න කියලා කිව්වා. එතකොට ඒ වැඩ බාර ගන්න ලිපිය පියසේනගෙන් අහලා බලලා පරණ එකක් දෙන්න කිව්වා. හැබැයි පියසේනට ඒක හම්බුන්නේ නැහැ. පියසේන ආයෙ හොයනකොට පරණ නාම ලේඛන ටික හම්බුනා. එතකොට මේ කාර්යාලයේ අපිළිවෙල ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද? කාර්යාලයේ අපිළිවෙලනේ මේ කියන්නේ. එතකොට ඒක හොයන ගමන් මෙයාට ලියුම හම්බ වෙච්ච නැති හින්දා මෙයා කියන ලියුම ලියන්න කියලා. කොහොමද ලියුම ලියන්නේ කියන්නේ? පත්වීමේ ලිපියේ අර තියෙන කරුණු කාරණා ටික දාලා ලියන්න කියලා. දැන් අන්න දෙන්නේ කවුද? පියසේන, මේ මේ කාර්යාල සහායකයා. හරි, ඒ විතරක් නෙමෙයි ගමන් ගාස්තු දෙනවා කියලා. සාමාන්‍ය හැම ගමන් ගාස්තු දෙන්නේ නැහැ නේද? ස්කූලෙකට ආවා කියලා හැම ගමන් ගාස්තු දෙන්නේ නැහැ. ඒකත් දාන්න කියලා කියනවා. ඒ අතර මෙයාට තව එකක් වක්‍රාකාරව කියනවා. මොකද්ද? විදුහල්පතිගේ ලාච්චුව ඇර කඩදාසියක් දී. එතකොට විදුහල්පතිගේ ලාච්චුව අනවසරයෙන් කවුද අරින්නේ? පියසේන අරිනවා නේද? ඒකනේ කියන්නේ. පියසේනට අයිතියක් නැහැ විදුහල්පතිගේ ලාච්චුව අරින්න. හැබැයි ලාච්චුවෙන් තමයි කඩදාසිය ගන්න. එතකොට එනවා පියසේන මේ ඉස්කෝලේ ඇත්තම වැඩකරු නේද? වැඩකරු නේද? වැඩකරු. ආයි කතා කරන දෙයක් නැහැ. එයා ලාච්චු ප්‍රින්සිපල් එකක් ගන්නවා. ඔක්කොම යන කරන්න පුළුවන්. එහෙනම් මේ ඉස්කෝලේ අල්ල ගන්න ඕන. අල්ල ගන්න ඕනේ කවුද? පියසේන. ඔයාලා අර ඉස්කෝල වල ඔයාලගේ අයියලා අක්කලා එහෙම ළමයි එහෙම දාන්න යනවා නම් සර්ලා එහෙම අල්ල ගන්න යන්න එපා. මේ ඉස්කෝලේ වැඩ කරන ලිපිකරුවෙක් අල්ල ගන්න. ඈ? යාළුවට කියන ලිපිකරුවෙක් අල්ල ගන්න. වැඩි හරි මේ පේන්නේ. සීල් එකක් ගහලා දෙයි. හරි. දැන් ඔන්න යනවා එතනින් පල්ලෙහාට. නවකයෙකු ඉදිරියේ තම කාර්යාලයේ අපිළිවෙල හෙළිවීම නිසා දෝ තරමක තරහින් මෙන් පියසේන සහ පෙරේරා මයා කැඳ වූ විදුහල්පති. ඔන්න පියසේනටයි පෙරේරාටයි දැන් එන්න කිව්වා. කවුද? විදුහල්පති. ඇයි? අර විද්‍යාදිලක ඉස්සර හැසිරිච්ච විදිය නිකන් විදුහල්පති නිකන් හරි නෑ වගේ නේද? ඇයි ඒ හැසිරිච්ච විදිය? ඒ නිසා ඒ දෙන්නට එන්න කිව්වා. විදුහල්පති ලිපිගුණ වාදී පිළිවෙලකට තබා ගැනීම ගැන 25 වෙනි වරට කවුද උපදෙස් දෙන්නේ? විදුහල්පති 25 වෙනි වරට තමයි උපදෙස් දෙන්නේ. එතකොට විදුහල්පතිගේ අනපිළිපැදීම පිළිබඳව ඔයාලට හිතා ගන්න පුළුවන් නායකයෙකුගේ ගති ලක්ෂණ විදුහල්පති ගාව තියෙනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේම පසුවිපරම් පිළිබඳව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒකවලද 25 වෙනි වරටත් උපදෙස් දුන්නේ සර්. මෙහෙම සමහර ලියුම් එවපුවා පුද්ගලයා අනුව වර්ග කරලා සමහර ඒවා විෂය අනුව වර්ග කරලා ඒකයි මේ කරදරේ පෙරේරා මයා මැසිවිලි කීය. ඒ කණෙහිම පැමිණි විගණන නිලධාරීන් දෙදෙනෙකු නිසා සාකච්ඡාව ඇණ හිටියේය.
පන්තියකින් ගෙන්වාගත් පුටු දෙක ඔවුන්ට පිළිගන්වා විදුහල්පති තේ සංග්‍රහයක්ද පැවැත්තිය. කාටද? විගණකයන් දෙන්නෙක් ඇවිල්ලා ඔන්න කලාප කාර්යාලයේ. තමන් පැමිණියේ පහසුකම් ගාස්තු පිළිබඳව පරීක්ෂා කිරීමට බව ඔවුන් කීය. පියසේන, අර කමල මිස්ට කියන්න. දැන් ඔන්න කමල කියලා මිස් කෙනෙකුත් තියෙනවා. කමල මිසුත් ඉන්නවා දැන්. ඔන්න කමල මිස් හම්බෙන්න තමයි යන්නේ. පියසේන, අර කමල මිස්ට කියන්න පහසුකම් ගාස්තු විලේකරණ ටික අරගෙන ඉක්මනට එන්න කියලා. ඒ මොකද ඒ? විදුහල්පති කීය නිලධාරී මූණට මූණ බලාගත්ත. ඇයි ඒ බලාගන්නේ? පාසුකම් හා සේවා ගාස්තු වලට අදාළ ලිපිලේඛන ටික තියෙන්න ඕනේ කාර්යාලේ. හැබැයි මෙයා කියනවා ඒවා කවුරු ගාවත් තියෙන කමල මිස් ගාවත් තියෙන අරගෙන එන්න කියලා පියසේනට කියනවා. නිලධාරී මූණට මූණ බලාගත්තද පියසේන පැමිණ සර් කමල මිස් අද නිවාඩු කීයේ. ඇයි විදුහල්පතිතුමා ළඟ මේ ගැන මොකුත් නැද්දයි විමසු විට නැහැ. කමල මිස් තමයි ඒ සේරම කරන්නේ. මට වෙලාවකුත් නැහැනේ. එහෙනම් ලබන සතියේ මම සේරම සූදානම් කරලා කියන්නම් කී විට ඔහු සටහනක් තබා යන්න ගියා. දැන් හිතන්නකෝ ප්‍රින්සිපල් කමල මිස් නිමාරු කියලා දන්නේ නැහැ. ඒකෝර කමල මිස් ගාව තමයි මේ පොට්ටික ඔක්කොම තියලා තියෙන්නේ. ඇත්තට මේක ලොකුම ලොකු වැරද්දක්. ඈ ලොකුම ලොකු වැරද්දක්. කොහොම නමුත් ආපු විගණකයෝ දෙන්න ආපහු ගියා. දැන් අලුතෙන් පිහිටුවන ලද පළාත් සභා ප්‍රදේශවලට මාර්වී යාමට කැමැති ගුරුවරුන් පිළිබඳ සලකා බැලීම සඳහා ගුරුවරුන්ගේ පෞද්ගලික තොරතුරු. පෞද්ගලික තොරතුරු රැගෙන එදින කාර්යාලයට එන ලෙස දැක්වෙන විදුලි පුවතක් මෙහි ලැබුණේ පස්වරු එකටය. මීට කලින් මේ පිළිබඳව ලිපියක් ආ බව ඔහුට මතක් විය. අන්නේ ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා තියෙනවා මේ පළාත්කා ප්‍රදේශ වලට ගුරුපත් වීම අරගෙන මායිකයන් ගුරුපත් වීම මාරු වීම සඳහා ගුරුවරුන්ගේ තොරතුරු අරගෙන කාර්යාලයට එන්න කියලා විදුහල්පතිතුමාට ඔන්න ඇවිල්ලා තියෙන ටෙලිග්‍රෑම් එකක්. ඒක එනකොට තමයි මතක් වෙලා තියෙන්නේ මීට කලිනුත් මේක එව්වා නේද කියලා. මේ ගැන සීකඳවීම් දෙකක් ආව සර් පියසේන කීයේ. විදුහල්පති පෙරේරාත් පියසේනත් ලිපිගොනු පීරා සෙවුමු. හරි, දැන් ඔන්න පෙරේරායි පියසේනයි මේ තුන් දෙනා සෙට් වුණා දැන් විදුහල්පතිත්. මොනවද ගුරුවරුන්ගේ තොරතුරු හොයන්න. ලිපිගොනු පීරා සෙවුමු සියලු දෙනාගේ විස්තර සොයාගත නොහැකි විය. පාසල කලින් වසා හදිසි ගුරු රැස්වීමක් කැඳවා එදින පැමිණ සිටි ගුරුවරුන් පිළිබඳ තොරතුරු සපයා ගන්නා ලද. එනම් ටක්ගාල ඉස්කෝලේකට ඇරලා ගුරුවරුන් එන්න කියලා එයාලගේ තොරතුරු ටික ගත්තා. නොපැමිණි අයගේ නිවෙස් වලට පෙරේ නිවෙස් වලට මෝටර් සයිකලයකින් සුනිල් මහතා සහ පියසේන යවා. අන්න දැන් අර සුනිල් දෙන්න එකිනෙකට ගහගහ මරා ගන්න ගිය ගුරුවරුන් දෙන්න නේ නිමාඩු සම්බන්ධ. කොහොම නමුත් ඒ දෙන්නටම මෝටර් සයිකලයකින් යන්න කියලා කිව්වා විදුහල්පතිතුමා. කවුද ගියේ? සුනිල් මහතා සහ පියසේන ගිහිල්ලා තියෙන්නේ. පෙරේරා නෙවෙයි, සෝරි, සුනිල් එක ගිහිල්ලා තියෙන්නේ. කවුද? පියසේන ගිහිල්ලා තියෙන්නේ, පෙරේරා නෙවෙයි. හරි, තොරතුරු ලබාගෙන නොපැමිණි අයගේ නිවෙස් වලට මෝටර් සයිකලයකින් සුනිල් මහතා සහ පියසේන යවා එම තොරතුරු ලබාගෙන පසු දින කාර්යාලයට යන අදාසින් විදුහල්පති විදුහලෙන් බැහැර වූයේ හවසය. කාර්යාලයට ගිය අතරතුර තම වැටුප් වර්ධනයේ මේවරටවත් දමා ගැනීමට සිතු විදුහල්පති වැටුප් ශාඛාවට ගියේය. විෂයභාර ලිපිකරු ඔහුගේ ඇඟට ගොඩ විය. ගිය මාසේ ගෙවු වැටුප් ලේඛනයත් මේ මාසේ කෙටුප්පත් වැටුප් ලේඛනයත් මෙතෙක් එවා නැත. අද 18 වෙනිදාය. ඔහුට දෙලෝ රත්විය. ඒ වෙලේම කුලී කාර්යයකින් විදුහලට ගිය ඔහු පියසේනගේ ලිපිකරු කැඳවා මේ ගැන පෞද්ගලිකව විමසිය. ක්ලාක් මහත්තයා සේරම ලිව්වා සර්. එදා නොහිටපු නිසා මම සර්ගේ ලාච්චුවට දැම්මා. මං හිතුවා යවන්න ඇති කියලා පියසේන කීය. සොයා බලන විට සියලු වැටුප් ලේඛන ලාච්චුව අඩියේ ලිපිවලට යට වී තිබිණි. කෙසේ වෙතත් නිවාඩු දෙන දිනේ වූ අප්‍රේල් 3 වෙනිදාවත් මාර්තු වැටුප ලැබීම ගැන කවුරු සතුටු වූහ? එතකොට හිතාගන්නකො මෙන්න කතන්දරේ. හරි, මේක තමයි කතන්දරේ. දැන් මේක අහන්නේ සාරිපුත්ත මහාවිද්‍යාලයේ කාර්යාලයේ ඔබ දකින දුර්වලතා මොනවද? එම දුර්වලතා මඟහරවා ගැනීමට යෙදී හැකි පිළියම් ඉදිරිපත් කරන්න. පාසඳන් ක්‍රියාපටිපාටීන් ගැන ඔබේ අදහස් දක්වන්න. විද්‍යාතිලකයේ වැඩභාර ගැනීමේ ලිපිය, පාසුකම් මහා සේවාගාස්තු ලිපිලේඛන කමල මිස් භාරයේ තිබීම, නවක ගුරුවරයෙකු විද්‍යාතිලක මෙහිදී පිළිගනු ලැබූ ආකාරය, ඔහු තුළ ගුණ වෘත්තිය සහ විදුහල කෙරී ඇල්මක් ජනිත වීමට ඒ කෙතරම් දුරට ඉවහල් වේවිද කියන කාරණා.
ඊට අමතරව ඔබ මේ විදුහලේ විදුහල්පති නම් අඩි 20 30 ඉඩ ප්‍රමාණය කාර්යාලයේ පිළිවෙත සකස් කරන හැටි රූසකහන් ආධාරයෙන් විස්තර කරන්න කියන ඒක ඔයාලට අදාළ නැහැ. ඒක හයි ඩිප්ලෝමා එකේදී කතා කරන ඔය කාර්යාල ස්ථාපිත කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා, විවෘත ආවෘත සහ සංවෘත කියන. හරි. එතකොට ඒක ඔතන කතා කරන්න 20යි 30 ලස්සනට මේ කාර්යාලයක් හදන එක ගැන ඔතන කතා කරන්න. එතකොට කොහොම නම් මේකේ අඩුපාඩු ටික මම මේක කතා කරගෙන යනකොටම ඔයාලට කිව්වා. නේද? දැන් මේකේ චිත්‍රය ගැන කතා කරන්නම්කෝ මම. දැන් මේකේ උත්තරේ මම දාලා තියෙනවා සවිස්තරාත්මකව ඔයාලට කියව ගන්න පුළුවන්. හරි, එහෙනම් උත්තරය ලියන්න මම යන්නේ. සවිස්තරාත්මකව මේකේ උත්තර දාලා තියෙනවා. හරි. දැන් මේක අහන්නකෝ, මේ බලන්නකෝ. දැන් මම ඔන්න චරිත ටික ලිව්වා නේද? චරිත ටික ලිව්වා. මේ චරිත ටික ලිව්වට පස්සේ මේ චරිත ඇතුලේ එයාලා පණ පොවලා තියෙන විදිය, චරිත පණ පොවලා තියෙන විදිය, විද්‍යාත්‍රික කියන්නේ කවුද එහෙනම්? අලුතෙන් ගුරුපත් වීමක් අරගෙන ආපු කෙනා. හරි. එතකොට එයාට මේ ගුරු වෘත්තියට තියෙන ආසාව, කැමැත්ත, ඇල්ම, බැල්ම මේ ඔක්කොමත් එක්ක බලනකොට නේද කවුරුරත් ඉන්නවා හිතනවද කියලා හිතනවා මෙයා. ඈ ඒ බලන්නකෝ, ඉස්කෝලේට ගියාට පස්සේ එයාට තියෙන පිළිගැනීම, විදුහල්පති, එයාගේ නායකත්ව ශෛලීන් කෙලින්ම අපිට පේනවා මෙයා හොඳ නායකයෙක් නෙවෙයි. ඇයි ඒ? උත්තර ලියන එක නෙවෙයි මම මේ කියන සාකච්ඡා කරන එක කරන්නේ. මෙයා හොඳ නායකයෙක් නෙවෙයි. මෙයා හොඳ 25 වෙනි වරටත් කියලා කියපුවාම මෙයාගේ නායකත්වය පිළිබඳව බලන්න හංගලා අපිට කියන්න. අර අයට උපදෙස් දෙන 25 වෙනි වතාවට. ඒ කියන්නේ මෙයා කියනේ වහන්නේ. මෙයා කියනේ වහන්නේ. ඒකෝර මෙයාගේ ලාච්චුවේ තියෙන දේවල් මෙයා දන්නේ. ලාච්චුව හොයලා බලන්නේ. ගුරුවරුන්ට හරියට අවවාද කරන්නේ. පිළිවෙල ගැන හිතන්නේ. නේද? මොකද වෙන්නේ කියලා දන්නේ. අඩුම ගානේ පහසුකම් හා සේවා ගාස්තු වල පොට්ටික ඔෆිස් එකේ තියෙන්න ඕනේ කියලා මෙයා දන්නේ. ගුරුවරුන්ගේ වැටුප් වර්ධක වේලාවට යනවද නැද්ද කියලා මෙයා දන්නේ. මේ කොහොමද දන්නේ? ඒතර මෙයාගේ නායකත්වයේ සමයාගේ අඩුපාඩුකම් එහෙම් පිටින්ම හංගලා හංගලා අපිට කිව්වා. නියෝජිත වර්ගපති පත්තරේ බලවල ඔහේ ඉන්න මිනිස්සු කිසිම අනාගුණක් නැහැ. ඔහේ ඉන්න යා 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 පෞද්ගලික දේවල් පිළිබඳව හිතාමතා කටයුතු කරන කෙනෙක් කියලා වක්‍රාකාරව අපිට කිව්වා. නේ. අර අලුතෙන් ආපු ගුරුවරයා ගණන් ගත්තෙත් නැහැ. ඕක බලලා හරියට කියන හරියට කියන ඉමු අස්සම් කරගන්න කිව්වා. අඩුම ගානේ තේ කම්බුල්ලුවක් ඉඳ ගන්නවත් කතා කරගෙන එයා මේක අපි ලැබිලා ඉදි තරය හිටගෙන හිටියා. ඒක ලැබුව ඔයාගේ වැඩේ හරිද කියලා ඊට පස්සේ අට දාලා අස්සම් කරන්න කිව්වා. රතු විර ගහ නැත්නම් අට දාලා අස්සම් කරන්න කිව්වා. ලියුම ලියා ගන්න එක පෙරේරාගෙන් අහලා කො පියසේරගෙන් අහලා ලියුම ලියලා යන්න කියලා කිව්වා. එච්චරයි කරන්නේ යා කියන්නේ. උතන මෙයාගේ මෙයාගේ අඩු කවුරුත් දුන්නා. පියසේන පටන් ගන්නකොට කිව්වා ඇඳුමවත් පිළිවෙලට ඇඳගත්ත මනුස්සේ නෙවෙයි. පියසේන කොට කල්සමක් ගාගෙන ඉන්නේ. කවුරියක් ආයේ කරාම්බු බුද්ධාවන් කියන්නේ නේද? කොණ්ඩෙත් පොඩ්ඩක් වවා කිය එහෙමනේ නේ. ඒතකොට ඒ නිසා පියසේනගේ අඩුපාඩුකම් පියසේන ලියුම් ටික පිළිවෙලට තියාගන්න, ෆයිල් ටික පිළිවෙලට තියාගන්න, කාර්යාලයේ කිසිම දෙයක් පියසේන පිළිවෙලකට තියාගෙන නැහැ. ඒක අපිට පෙන්වනවා නේද? ලියුම හොයනකොට පෙන්වනවා, පොත හොයනකොට පෙන්වනවා, ඊට පස්සේ අර වැටුප් වර්ධක ටික දාපු එකට පෙන්වනවා. ඒ වගේම පියසේනගේ අඩුපාඩු පෙන්වනවා, ලියුම් ටික අරගෙන පියසේන හැසිරෙච්ච විදිය. ඒ වගේම අනවසරින් විදුහල්පතිගේ ලාචුව අරින්න කරන්න පුළුවන් හැකියාව පියසේනට තියෙනවා සහ ඒවා කරනවා කියලා මේකේ පියසේනගේ අනුපාඩු ටික පෙන්නන. පෙරේරා කියලා කියන්නේ ඉස්කෝලේ ඉන්න නිවාඩු සම්බන්ධයෙන් කටයුතු කරන කෙනා. එයා නිවාඩු සම්බන්ධයෙන් හරියට එයාගේ වැඩ ටික කරන්නේ නැහැ. ඇයි ඒ? අර සුනිල් මහත්තයා ආපු දවස් වලටත් නිවාඩු දාලා. ඒ වගේම මේ ෆයිල් එකේ ඇප්ලිකේෂන් 500ක් විතර ගොඩ ගහගෙන ඒවා නිකන් අච්චාරු ගොඩක් නේද? අච්චාරුවක් නේ, තනිකරම අච්චාරුවක් නේද? අර ඒ වගේම ෆයිල් එක එක්කෙනාට පර්සනල් ෆයිල් වෙන වෙනම දාගන්න නැහැ. ඒකට හේතුව තමයි ෆයිල් නැහැ කියන එක. යාට වැඩ කරන්න වෙලාවක් නැහැ. මේ දවස්වල ටිකක් වැඩ වැඩි වෙලා මොන වැඩද දන්නේ නැහැ. හැබැයි එයා එයාගේ ඩියුටි කාලින කරලා නැහැ. කුරින් මහත්තයා ගැන කතා කරලා එයා ගැන අනුපාඩුවක් නෙවෙයි කියන්නේ එයාගේ වෙච්ච ප්‍රශ්න ගැන එයා කතා කරන්න ආපු කෙනෙක්. ඒක කමලා මිස් ගැන කතා කරලා කමලා මිස් ගැන අනුපාඩුවක් නැහැ. කමලා මිස් බාරේ පොත් ටික තිබ්බා කියන එකයි කියන්නේ. ඒතර මෙතන චරිත විදියට ගත්තාට පස්සේ විදුහල්පතිව නියෝජ්‍ය විදුහල්පති යම් ප්‍රමාණයක පියසේන සහ පෙරේරා පැහැදිලිව එහෙනම් මේකේ කතා බහට ලක් වෙන චරිත වෙන්නේ විදුහල්පති පියසේනයි පෙරේරායි.
ඔකට විද්‍යාතිරේක ගැන අදහසක් දක්වන්න තියෙනවා. තේරුණාද? දැන් එන ඔගේ ලොකු පිටුගාලක කතාවක් වුණාට බලන්න අනුපාඩු පෙන්නකොට මෙන්න මේ අනුපාඩු ටික විතරයි තියෙන්නේ. ඒතකොට මට මෙන්න මේ නම් ටික දිහා බලාගෙන මේ කතාව කියන්න පුළුවන් වුණා දැන්. ඇයි මට පුළුවන් වුණේ? මම මේ කටසටහන දාගත්ත නිසා. කටසටහන දාගත්ත නිසා. පැහැදිලිද? එහෙනම් ඔයාලා කියන්න යනකොට ඒක ගත්තට පස්සේ නම් ටික ගත්තට පස්සේ ඔයාලට තේරෙනවා මෙයාගේ 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 මෙන්න 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 අනුපාඩු. හරි? පැහැදිලි නේද? එහෙනම් ඕක උත්තරේ බලා ගැනීම සඳහා විතරයි මම කියලා තියෙන්නේ. ඔන්නම එක අදහසක් කිව්වා. දැන් අපිට තියෙනවා තව එකක් ඕනේ නම් පරිපාලන සේවයට අදාළ ටිකක් වෙනස් එකක්. ඔය වගේම නැතුව ටිකක් වෙනස් සාකච්ඡාවක් එක ගිය එකක් ඕන අපිට තියෙන ඔය දෙවෙනි එකේදී. එතකොට ඒකත් මම දලා අදහසක් දෙන්නම්. ඊට පස්සේ එතනින් එහාට තියෙන්නේ අපේ ප්‍රශ්නත් එක්ක ආපු එක. කොහොම නමුත් මම දෙවෙනි එකත් සාකච්ඡා කරන්න. හරි, සාකච්ඡා කරන්න. හරි, දැන් මේකත් අපිට කියව ගන්න පුළුවන්. බලන්න. මේ බලන්න. ගම්බද ප්‍රදේශයක පීටි කුඹුරුවෙල්ල මහාවිද්‍යාලයේ විදුහල්පති පණ්ඩිතසේකර මහතා අධ්‍යාපන නිලධාරීෙකු වශයෙන් උසස් වීමක් ලැබී විදුහලේ හදිසියේ මාරුවීමක් සඳහා පිළිගනු. කවුද පණ්ඩිතසේකර? ඔන්න චරිතයක් වෙනවා පණ්ඩිතසේකර. දැන් මෙයා විදුහලේ විදුහල්පති, මෙයාට උසස් වීමක් හම්බෙලා යන්න යන කතන්දරයක් කියන්න යන්න. කමන්නේ, බලමුකෝ අපි ඉස්සෙල්ලා. විදුහල්පති පණ්ඩිතසේකර මහතා අධ්‍යාපන නිලධාරීකු වශයෙන් උසස් වීමක් ලැබූ විදුහලෙන් හදිසියේ මාරු වී යාම විදුහලට සම්බන්ධ හැම දෙනාගේම කනස්සල්ලට හා බලවත් සිත්තැවුලට හේතු විය. ගමේ හැම කටයුත්තකදීම මූලිකව කටයුතු කරන විශ්‍රාමලත් ගම්පති රත්නායක රාලහාමි මේ වෙනුවෙන් රැස්වීමක් කැඳවීය. රැස්වීම පැවැත්වුවේ ගමේ පන්සල නායක හාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන්. හිම රැස්වීමට විදුහල්පතිවරයා හැර ගමේ සැලකිය යුතු හැමෝම සහභාගී වූ. කවුද මේක රැස්වීමක් සංවිධානය කරන්නේ? දැන් මේ පණ්ඩිතසේකර මහත්තයා යන එක සම්බන්ධයෙන් රැස්වීමක් සාකච්ඡා කරනවා රත්නායක රාලහාමි. රත්නායක ගමේ පන්සලේ තමයි රැස්වීම තියෙන්නේ. රැස්වීමේ අරමුණු පැහැදිලි කරමින් මුල් කතාව කළේ රත්නායක රාලහාමි. විදුහල්පති පණ්ඩිතසේකර මහතා හදිසි මාරුවීම නිසා ප්‍රදේශයට විය හැකි පාඩුව පිළිබඳව විග්‍රහ කොට එතුමාගේ සුබ සිද්ධිය තකා මාරු වී යාමට සිදු වී ඇති හේයින් ඊට හරස්වීම කළ නොහැකි බවත්, එයින් කළගුණ සලකන පිරිසක් වශයෙන් එතුමා විසින් කරන ලද උදාර සේවයේ ඇගයීමට ආයුබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කළ යුතු බවත් ප්‍රකාශ කළේ. හානි, ආයුබෝවන් කියන්නේ උත්සවයක් සංවිධානය කරන්න ඕනේ කියලා කිව්වා. ඒ අදහස අනුමත කරමින් කතා කළ සූර්ය ආරච්චි වෙදරාළහාම පාසලේ මෑත ඉතිහාසයේ සභාවට මතක් කර දුන්නේ පණ්ඩිතසේකර විදුහල්පතිතුමා පැමිණෙන විට පාසලේ තත්ත්වය මොනතරම් අවුල්සහගත මට්ටමක පත් වී තිබුණේ දෙයත්, අවුරුදු 30කට අධික කාලයක් මෙම පාසලේ සේවය කොට විශ්‍රාම ගිය හිටපු විදුහල්පති ආර්යරත්න මහතාට ආයුබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කිරීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී තිබුණු බවත්, පණ්ඩිතසේකර මහතා වැඩභාර ගැනීමෙන් පසු මුලින්ම කළ කටයුත්ත වූයේ TC කඩව ගොස් තිබුණු පාසලේ කොටස් ඒකරාශී කොට හිටපු විදුහල්පතිතුමාට ආයුබෝවන් කීමට උත්සවයක් සංවිධානය කිරීම බවත් ඔහු ප්‍රකාශ කළේය. හරි, එතකොට මේක පෙන්නනවා විදුහලේ තිබ්බ අඩුපාඩුකම් ටික පණ්ඩිතසේකර මහත්තයා එනකොට TC කඩ ගිහිල්ලා හිටපු කලින් හිටපු විදුහල්පතිතුමාට ආයුබෝවන් කීමේ උත්සවයක්වත් සංවිධානය කරගන්න බැරි වුණලු. කලින් හිටපු කෙනා කවුද? ආර්යරත්න. ආර්යරත්න තමයි කලින් හිටපු විදුහල්. එයා වෙනත් සඳහනක් කරගෙන යන්නේ. තවදුරටත් කතා කළ ඒ මහතා උපාධිධාරියෙකු නොවූ ජාතික ඇඳුමින් ඇඳි ආර්යරත්න මහතා ඉතා කුඩා පාසලක්ව පැවති එම පාසල මහාවිද්‍යාල තත්ත්වයට ගෙන වූ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් එම ප්‍රදේශයට අති විශාල සේවයක් කළ නමුත් මහාවිද්‍යාලයක් බවට උසස් කිරීමෙන් පසු ඉතා කෙටි කාලයකින් පාසල පිරිහීමට පත් වූ බවත්,
ඔහු කළ එම සේවය යටපත්ව අමතක වූ බවත් ප්‍රකාශ කළේය. විද්‍යාලයේ සමගිය බිඳවැටි ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගමේ අසල්වැසි දෙමාපියන්ද ભેද භින්න වීම නිසා පාසල පරිහානිය කරා ඇද වැටුණු බවත්, පණ්ඩිත සේකර මාතා පැමිණීමෙන් පසු මුලින්ම ඔහු ගුරු මණ්ඩලයේ එකමුතු කළ බවත්, බිඳ වැටී තිබුණු ශිෂ්‍ය විනය හා හික්මීම නැවත ස්ථාපනය කළ සැටි, පාසලෙන් ඈත්ව උකටලිව සිටි ප්‍රජා පිරිස් නැවත පාසලට සම්බන්ධ කරගත් සැටි ඉතා උද්වේගකර අවධින් මේ විස්තර කළේය. මේ උදාර සේවය සඳහා උපහාර වශයෙන් ඉතා උත්කර්ෂවත් ආයුබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කළ යුතු බව අවසාන වශයෙන් ඔහු අවධාරණය කරා. එතකොට දැන් ඔය සූර්යාරච්චි මහත්තයා කියන්නේ නේ, සූර්යාරච්චි මහත්තයා කතාවල මේ කියන්නේ සූර්යරත්නගේ කතාවල. එතකොට එයා කියන්නේ මේ ලස්සන ආයුබෝවන් කීමේ උත්සවයක් සංවිධානය කරන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. මොකද ආර්යරත්න මහත්තයා මේ පාසල හොඳ මට්ටමට ගෙනාවට පසු කාලීනව මේක උසස් පාසලක් බවට පත්වීමත් එක්ක මේක කඩා වැටුණා කියලා කියන නේද? ඒකට හේතුත් පස්සේ කියයි බලමුකෝ. පාසලේ ආචාර්ය මණ්ඩලයේ දැනට සේවය කරන උපගුරු ජයසේකර, ජයසේකර දැනට ඉන්න සර් කෙනෙක් මේ ජයසේකර කියන උපගුරු විදුහල්පති පණ්ඩිත සේකර මහතාගේ මුල්ම ගුරු සාකච්ඡා රැස්වීම සිහිපත් කරමින් ගුරු මණ්ඩලයේ සමගිය නොමැතිව පාසල දියුණු කිරීම කළ නොහැකි බව පණ්ඩිත සේකර මහතා අවධාරණය කළ බවත්, උපාධි සහ උපාධි නොවන වශයෙන්ද ඉංග්‍රීසි හා ඉංග්‍රීසි නොදත් වශයෙන්ද ජාතික ඇඳුම සහ කලිසම වශයෙන්ද ඉතා පහත් පිළිපැදීමක් ගුරු මණ්ඩලයේ ඇති බවත්, ඒ අනුව ළමයින් හා අසල්වාසීන්ද බෙදී වෛරයෙන් හා අවිශ්වාසයෙන් ඔවුනොවුන් ඇනකොටා ගනිමින් කටයුතු කිරීම විහිළුවක් බවත්, ඒ නිසා පාසල පහත් අධිකර දැනට වැටී ඇති බවත්, පාසල නැවත ගොඩ ගැනී හැක්කේ ගුරු මණ්ඩලයේ සමගිය තුළින් පමණක් බවත් පුන පුනා අවධාරණය කොට අපි එක්කෝ එකට නැසෙමු නැතොත් එකවන්ව කටයුතු කරමු යයි ඉතා එඩිතරව ප්‍රකාශ කළ බවත් සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය වන නායකත්වය සහ ආදර්ශය තමන්ගේ නිරන්තරයෙන් ලැබෙන බවත්, මාසයක් තුළ සම්පූර්ණ ගුරු මණ්ඩලයේ තමන්ට අවනත පිරිසක් බවට පත්කොට තමන්ගේ දක්ෂ නායකත්වය තුළින් පාසලේ සමගිය ගොඩනගා පාසල දියුණුව කරා මෙහෙය වූ අයුරු පැහැදිලි කර දුන්නේය. අපක්ෂපාතීත්වය මත ගොඩනැගූ දැඩි බව හා කාරුණිකත්වය සෑම දෙනාගේම ගෞරවය හා ආදරය ලැබීමට මහෝපකාරී වූ බව හිතේම පැවසීය. එයින් පණ්ඩිතසේකර මහතාට කෙලෙහි ගුණ සැලකීමක් වත් ඉතා ඉහලින් කටයුතු සංවිධානය කරන්න ඕන කියලා කවුද කියන්නේ? ජයසේකර. ඔයාලට තේරෙන්න ඕන මේ කතාව ඇතුලේ කියන්නේ පණ්ඩිත සේකර මහත්තයාගේ නායකත්වය ගැන කියන්නේ. තේරුණාද? එයාගේ චරිතය තමයි එක එක්කෙනා මේ විග්‍රහ කරන්නේ. ඒ අතරතුර ආර්යරත්න මහත්තයාගේ චරිතය කියනවා. අපි බලමුකෝ. ආචාර්ය මණ්ඩලයේ තවත් උපගුරුවරයෙකු වුණ රත්නපාල. දැන් රත්නපාල පටන් ගන්න ඊයෝට කතාව. රත්නපාල මහතා ඊළඟට කතා කරමින් විදුහල්පති පණ්ඩිතසේකර මහතා කිසි දිනක පැමිණීමේ ලේඛනයේ රතු ඉර නොගැසූ බවත්, එහෙත් ඊට පෙර සිටි ආර්යරත්න විදුහල්පතිතුමා හරියටම වේලාවට රතු ඉර ගසන කාලයේ මෙන් ගුරුවරුන් ප්‍රමාද වී නොපැමිණි බවත්, බස් පමාව නිසා පමාවන ගුරුවරුන් පණ්ඩිතසේකර මහතා පැමිණි වැඩි කාලයක් ගත වීමට මත්තෙන් වේලාවට පෙර පාසලට පැමිණීමට තිබුණු බලවත් උනන්දුව මත වැඩි මුදලක් ගෙවා විශේෂ කුලී වාහන ක්‍රමයකින් පාසලට පැමිණීමට පවා උත්සුක වූ බවත් ප්‍රකාශ කරේ. වැඩි කාලයක් ගතවීමට මත්තෙන් ස්වයං ඇගයීම් පාසලේ සෑම අංශයකම කිඳා බැසීමට පටන් ගැනීම නිසා තමන්ගේ යුතුකම් කොටස මැනවින් ඉටු කිරීමට සෑම කෙනෙක්ම උත්සුකව කටයුතු කළ බවත් පෙන්වා දුන්නේය. රතුවිර ගසන කාලයේදී වීර ක්‍රියාවක් මෙන් පමාවී පැමිණි ගුරුවරුන් අද නොවැළැක්විය හැකි හේතුන් නිසා මදක් පමා වුවොත් පමාවීම ගැන හැම කෙනෙකුගේම විශේෂයෙන්ම පාසල් ළමයින්ගෙන් සමාව ඉල්ලීමට තරම් කාරුණික වන බවත්, මේ වෙනස පණ්ඩිතසේකර මහතාගේ දක්ෂතාව මැනවින් පිළිබිඹු කරන බවත් වැදගත් කරුණක් බවත් ප්‍රකාශ කරනවා. එතකොට රත්නපාලත් කතා කරන්නේ කවුද? පණ්ඩිතසේකර මහත්තයා ගැන. ආර්යරත්න මහත්තයා වෙලාවට ඉර ගහලා තියෙනවා, රතුවිර ගහලා තියෙනවා. හැබැයි ඒ කාලේ රතුවිර ගහපු නිසා ගුරුවරු ඇවිල්ලා තියෙනවා. හැබැයි අද රතුවිර ගහන්න නැල්ලු. ඒත් වෙලාවට ගුරුවරු වෙනවලු. වෙලා යද්දිත් තමාව ඉල්ලන්න තරම් මේ අය නිහතමානීත්වය හදාගත්තා කියලා කියන පණ්ඩිතසේකර මහත්තයා නිසා.
ඊගොඩ නෝ දෙරට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන සිරිපාල මේ ඉස්කෝලේ කැම්පස් ගිය කොල්ලේ නේද සිරිපාල සිරිපාල කතා කරන්න පටන් ගන්නවා දැන් දෙරට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන සිරිපාල මහතා කතා කරමි මහතා කියන්න හොඳ නෑ නේද ශිෂ්‍යයා කියන්න පණ්ඩිතසේකර මහතා නොපෙමිණෙන්නට ඔහුට කිසි දිනක විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වන බවත් පිස්සන් කොටුවක තත්වයට අවුල් වී තිබුණු පාසල පණ්ඩිතසේකර විදුහල්පතිතුමා විසින් ඉගෙනීමට සුදුසු වාතාවරණයක් ඇති ස්ථානයක් බවට ඉතා කෙටි කාලයකින් පරිවර්තනය කළා පමණක් නොව භූගෝල විද්‍යාව විෂය ඉතා සාර්ථක ලෙස උසස් පෙළ ඉගැන්වීමෙන් ගුරුවරයෙකු වශයෙන් ඔහුගේ පෙන් වූ දක්ෂතාවය අනුකූල ගුරුවරුන් අගය කළ බව ප්‍රකාශ කළේය. නියමිත වේලාවට සෑම වැඩක්ම කිරීමේ අවශ්‍යතාව සෑම දිනාටම පහදා දුන් විදුහල්පතිතුමා කෙතරම් පරිපාලන අවශ්‍යතා තිබුණත් නියමිත වේලාවට පන්තියට පැමිණ ඉගැන් වූ බවත් ප්‍රකාශ කළේය. ඔහුට පෙර සිටි විදුහල්පති මෙන් නොව පාසලේ ගුරු නිවාසයේම පදිංචි වී සිටි පණ්ඩිතසේකර මහතා ඔහුගේ සම්පූර්ණ කාලය විදුහල වෙනුවෙන් වැය කළ බවත් ඒ තවදුරටත් ප්‍රකාශ කළේය. හරියට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක් පවා නොතිබුණු වොලිබෝල් ක්‍රීඩාවලට අමතරව පාපන්දු ක්‍රීඩා ක්‍රිකට් බැඩ්මින්ටන් පිම් පොන්ද ශිෂ්‍ය බට සහ බාලදක්ෂ ව්‍යාපාර වැනි අංශද ඇතිකොට සෑම දිනකම සවස් වනතුරු ළමුන්ද පාසලේ රඳවාගෙන විෂය බාහිර කටයුතු පාසලේ දෛනික තත්ත්වයන් බවට පත් ප්‍රකාශ කළේය. එපමණක් නොව මාස කිහිපයකින් ප්‍රමාණවත් ක්‍රීඩා පිටියක් ගුරුවරුන්ගේ ළමුන්ගේ හා දෙමාපියන්ගේ ශ්‍රමදානයේ නිම කිරීම විශ්වකර්ම ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඊට අමතරව සංගීත නැටුම් චිත්‍ර වැනි සෞන්දර්යාත්මක කටයුතු වලටද මුල්තැන ලබා දෙමින් ඇති කරනු ලැබූ උද්‍යෝගය නිසා එම අංශවලින් මෙම පාසල ලත් ජයග්‍රහණ නිසා පාසලේ නම මුල් දිස්ත්‍රික්කයේ සිතාරා රැව් පිළිගැන දුන්නේය. කවුද මෙහෙම කියන්නේ? පිරිපාල. මේ සෑම දෙයක් කිරීමටම එතුමා යොදාගත්තේ පාසලේ එතෙක් පැවැති භෞතික හා මානව සම්පත් මිස අලුත් යමක් නොවීම මෙම ප්‍රගතියේ සුවිශේෂී ලක්ෂණයක් බව ඔහු පැහැදිලි කරේ. තොර කලින් හිටපු අයගේ දේවල් තිබ්බ දේවල් ටිකම තමයි මේ අයත් පාවිච්චි කරේ, අලුත් දේවල් පාවිච්චි කරේ නැහැ කියන එකයි සඳහන් කරේ. ඊගාට මේ පාසලේ උපගුරුවරයෙකු වශයෙන් සේවය කොට කලකට පෙර ප්‍රදේශයේ වෙනත් පාසලකට මාරු වී ගොස් එහි විදුහල් ප්‍රදේශයේ කටයුතු කරන රත්නදාස කියලා කෙනෙක් ඉන්නවා. රත්නදාස දැන් යා විදුහල්පති කෙනෙක්. හැබැයි කලින් මේ ඉස්කෝලේ ඉඳලා තියෙනවා. ගමේ ඉඳ එන්න ඈ ප්‍රදේශයේ වෙනත් පාසලකට මාරු වී ගොසේ විදුහල්පති ලෙස කටයුතු කරන රත්නදාස මහතා තම අදහස් ඉදිරිපත් කරගෙන පණ්ඩිතසේකර මහතා පෙර සිටි ආරියරත්න විදුහල්පතිතුමා මෙම පාසලේ වර්ෂ 30කට අධික කාලයක් සේවය කොට ඉතා කුඩා පාසලක්ව තිබුණු මෙම පාසල මහා විද්‍යාල තත්ත්වයට උසස් කිරීමෙන් මෙම ප්‍රදේශයට කළ සේවයේ උත්කෘෂ්ට එකක් බව සඳහන් කළේය. මහා විද්‍යාලයක් බවට මෙම පාසල උසස් කිරීම නිසා පැමිණි උපාධිධාරී ගුරු මණ්ඩලයේ කල්ලි සාදාගෙන සිංහල පුහුණු ගුරුවරයෙකු වූ ආරියරත්න මහතාට විදුහල්පතිවරයෙකුට මෙන් නොසැලකූ බවත් ඔහුගේ නායකත්වයේ පිළි නොගැනීම නිසා පාසලේ සමගිය බිඳ කැඩී බිඳී ભેද භින්න වී මුළු පාසලටම විනාශමුඛය කරා ගිය බවත් මේ පැවසීය. එයින් පාසලේ පරිහානියට හේතු වූයේ විදුහල්පති ආරියරත්න මහතා නොව පිටතින් පැමිණ සිටින උපාධිධාරී ප්‍රමුඛ කලිසංකාර කණ්ඩායම් බැවින් ආරියරත්න මහතාගේ අවුරුදු 30කට අධික සේවයට කරන ලද උපහාරයට ඉහළ තත්වයකින් මෙම ආයුබෝවන් කීමේ උත්සවයේ පැවැත්වීම පිළිබඳ ඔහුගේ බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කළේ. ඒතර ඇත්තටම මේ ඉස්කෝලේ මුත්තම සේවයක් කරලා තියෙන එයා කියන්නේ ආරියරත්න මහත්තයා. ඒක මේ පාසල බිඳ වැටුනේ අර කලිසම් ඇඳගත්ත සෙට් එකක් ඉස්කෝලේට ආව උපාධිධාරීන් කියලා ආවා. ඒතර උපාධිධාරීන් සහ උපාධිධාරීන් නොවන අය අතර ඔන්න නොවේ ඝර්ෂණයක් ආවා. දැනටත් තියෙනවා ප්‍රයිමරි උගන්වනකොට එයාලා දිහා බලන කෝණයක් තියෙනවා නේද? ඊට පස්සේ කනිෂ්ඨ 6 7 8 උගන්වනකොට එයාලා දිහා බලන විදිහක් තියෙනවා. 12 10 අපි තමයි වැඩි. ඈ අපි උසස් පෙළට උගන්වන අය. දැන් උසස් පෙළට උගන්වන අයගේ තියෙන ඒ චුට කුඩින් ඉන්නවා කවුද? අපි තමයි සයන්ස් සෙක්ෂන් එක බාර වෙන්නේ. අපි සයන්ස් උගන්වන කියලා කාර්යෝ කියලා දැන් අපි තව උසස් පෙළ මැත් සයන්ස් උගන්න ඈ
තවර මැත් සයන්ස් උගන්වන්නේ ඉතින් එතම කතාව ඉතින් කැම්පස් ගියාට ඉතින් උපාධිය හරි උපාධිය කියන්නේ වෛද්‍ය උපාධියට යන්න බැරි වුණා ලකුණු වැඩි වුණා ඊට පස්සේ සයන්ස් එක ගන්න නේද ඉගෙන ගන්න බැරි වුණා ඊට පස්සේ ෆිසිකල් ගිහලා ඉගෙන ගත්තා ඊට පස්සේ ගුරු වෘත්තිය තමයි ඉන්නේ නේද ඒතර තමන්ගේ ඩියුටි එකේ යම් යම් ඉගෙන ගත්ත දේවල් එක හරියට ඉගෙන ගත්තා නම් එයා ඉන්නේ අද උතර නෙවෙයි නමුත් ඒ වුණාට අත්තමින් ගුරුපත් වීමක් සඳහා ඇරගෙන ආවට පස්සේ හම්බෙන්නේ ඔක්කොටම එකම වැටුපක් ඒ වුණාට කල්ලි හදාගන්න අපි කොමස් එකට කරන්නේ ආර්ට් එකට කරන්නේ නේද එහෙම හදාගන්න ඒතර කල්ලි හදාගත්ත නිසා තමයි මේ පාසල මේ තැනට පත්තුනේ කියලා තමයි කියන්නේ ඒ නිසා ආර්යරත්න මහත්තයා තමයි ඇත්තටම සැබෑ දක්ෂයා කියලා කවුද කියන්නේ රත්නදාස මේ සමගම වාගේ පාසලේ සිට පැමිණි රැස්වීමට පැමිණි ආචාර්ය මණ්ඩලයේ සේවය කරන ගුරු ධම්මරතන හිමියෝ මුලසෙනේ සිට නායක ස්වාමීන් වහන්සේ අවසර ගැන මෙසේ ප්‍රකාශ කළ මේ දැන් විදුහල්පති පණ්ඩිතසේකර මහතාට ලැබුණු ලිපියක් අනුව එතුමා අනිද්දා සිට සති දෙකක අනිවාර්ය පුහුණුවක් සඳහා මහරගම කළමනා කරන අභ්‍යාස ආයතනයට යා යුතු නිසා හෙටම සියලුම බඩු බාහිර ආදිය රැගෙන පිටත් වීමට සිදු විය ඇති බැවින් තමා වෙනුවෙන් පවත්වන කිසිම උත්සවයකට සහභාගී වීමට හැකියාවක් නැති බවත් කිසිම තෑගි භෝගයක් පිළි නොගන්නා බවත් තමන්ට දක්වන ලද සහයෝගය හා කරුණාව සඳහා හැම දිනාටම අවංකවම ස්තුතිවන්ත වනවත් ප්‍රකාශ කරන ලෙස තමන්ගේ කරන ලද ඉල්ලීම අනුව මේ පැමිණි මම ප්‍රකාශ කරන බව දන්වා සිටියේ. එහෙනම් පණ්ඩිතසේකර මහත්තයා මැසේජ් එකක් එවනවා. මට කිසිම තෑගි භෝග එපා මං වෙනුවෙන් උත්සව සංවිධානය කරන්න එපා මම යනවා. අනිද්දම යන්න වෙලා තියෙනවා. එහෙනම් හෙටම බඩු බාරාදී ලැස් කරගෙන මම යනවා. එන්.අයි.එකට නේද ජාතික අධ්‍යාපන ආයතනයට නෝ යනවා කියලා කියන්නේ කියලා කියන. හරිද? එතකොට මේ සිද්ධිය අදීනේ ඔයාලට මම පෙන්නන්නේ මේ කියන්නේ මොකද්ද දන්නවද? මේ කියන්නේ තනිකරම නායකත්ව ගති ලක්ෂණ කතා කරන්නේ. පණ්ඩිතසේකර මහත්තයාගේ නායකත්වය ගැන කතා කරන්නේ. නේද? තුම බලන්නකො එයා ඇවිල්ලා ඩග් දාලා අර බේද බින්න වෙලා තිබ්බ පාසල එකතැනකට ගත්තා. ගුරුවරු ටිකට කතා කරලා එකතැනකට ගත්තා. දෙමාපියෝ සීසී ගඩ වෙලා තිබුණා දෙමාපියෝ ටික එකතැනකට ගත්තා. දරුවෝ ටික එකතැනකට ගත්තා. හික්මීම ඇති කරා. ඊට පස්සේ ගුරුවරුන් තමන්ගේ කටයුතු රාජකාරී වාක්‍යුම් ටික හරියට පවර්ලා ඒ වැට් ටික හරියට කරන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි තමන් ආදර්ශය දුන්නා. තමන් ගුරුවරයෙක් විදිහට භූගෝල විද්‍යාව උගන්වනවා. භූගෝල විද්‍යාව උගන්වලා විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන් තැනට ශිෂ්‍යව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම පාසලේ භෞතිකව තිබුණ ක්‍රීඩා පිටියක් තිබුණා නේද? ඒ ක්‍රීඩා පිටිය තමන්ගේ වටපිටාවේ හිටු ප්‍රජා ඒකකයන් සම්බන්ධ කරලා මොකද කරේ? ක්‍රීඩා පිටිය හදලා ඉවර වෙලා නේද? ක්‍රීඩාව සම්බන්ධයෙන් යා ෆුට්බෝල්, වොලිබෝල්, ක්‍රිකට් මේ ආදී නෙට්බෝල් මේ ඔක්කොම දියුණු කරගෙන ඉස්සරහට ඇවිල්ලා සෞන්දර්ය පැත්තම දියුණුවට අරගෙන ඒ දිස්ත්‍රික්කයේ රැව් පිළිරැව් දෙන්න පටන් ගත්තලු ඒ ඉස්කෝලේ නම ඒ තැනට ගෙනවා. හරිද? එතකොට අර රතු ඉර ගහන ඒවා රතු ඉර ගෙවෙන්නේ නැතුණට ගුරු වෙලාවට වැඩට ඇවිල්ලා තියෙනවා. හරි? ඒක තම තමන්ගේ ඩියුටි එක හරියට කරා කියන එක තමයි මෙයා කියන්නේ. එයාගේ කැපකිරීම කියනකොට පාසලේම පාඩස් එක්ක නතර වෙලා හවස් වෙනකම් මෙයා වැඩ කරා කියලා මේ නායකත්ව ශෛලිය තියෙනවා. ආරියරත්න මහත්තයාගේ නායකත්ව ශෛලිය තිබුණා. එයාත් පොඩි පාසලක් ලොකු පාසලක් බවට පත් කරා. හැබැයි පස්සේ අර උපාධිධාරී ගුරුවරු ඇවිල්ලා මේක විනාශ කරලා දැම්මා කියලා මේ කස්සේ කියලා තියෙනවා. මේ කස්සේ ඉස්මතු කර කර පෙන්නන්නේ පණ්ඩිතසේකර මහත්තයාගේ නායකත්ව ශෛලිය පිළිබඳව. තේරුණාද? ඒතර මේකේ අනුපාඩුකම් මොනවද කියන එකට වඩා මේකෙන් අහන්න ඊට පස්සේ මෙයාගේ නායකත්ව ශෛලිය මෙයා කොහොමද හැසිරුනේ මේ කොහොමද ක්‍රියාත්මක වුණේ කියන ඔන්නෝයි කර්ම කාරණා පිළිබඳව කතා කරලා තිබුණා. ඕකෙත් උත්තරේ මම පැහැදිලිව දාලා තියෙනවා. එහෙනම් මම ආපහු කතා කරන්න යන්නේ. ඔතනින් පස්සේ මම කතා කරන්න එන්නේ දැනට ඔයාලගේ විභාගෙට එන ප්‍රශ්න පිළිබඳව. හරිද? දැනට විභාගෙට එන ප්‍රශ්න පිළිබඳව තමයි මම කතා කරන්න යන්නේ. මම ඔයාලට ඔයාගේ සවිස්තරාත්මක උත්තර දීලා දෙන නිකන් ඔහෙ තියාගන්න නෙවෙයි හොඳට බලලා කියව ගන්න ඈ. දැන් ඔයාලගෙන් අහන සිද්ධි අධ්‍යයනය මෙන්න මෙහෙමයි. ඔයාලගෙන් දෙන සිද්ධි අධ්‍යයනය ඇතුළේ මෙන්න මේ අනුපාඩු ටික තමයි පැහැදිලිව පේන්න තියෙන්නේ. තේරුණාද? මොනවද? සේවකයන් බඳවා ගැනීමේ අනුපාඩු. හරි? සේවකයන් බඳවා ගැනීමේ අනුපාඩු. අනුස්ථාපනය කිරීමේ අනුපාඩු. ඒ වගේම පරිවාස කාලයේ තියෙන අඩුපාඩුකම් ඒ වගේම සංවේතන වල අඩුපාඩුකම් හරි
මෙන්න මේවා තමයි දෙන්නේ. ලියාගන්න දැන් කරුවක් දාලා සිද්ධි අධ්‍යයනයේ තුල හඳුනාගත හැකි දුර්වලතා දුර්වලතා කියන මොනවද? අඩුපාඩු. එතකොට ඔයාලගෙන් අනිවාර්යයෙන්ම මෙන්න මේවා ටික තමයි අහන්නේ. එතකොට ඔයාලගේ අඩුපාඩු තියෙන අනිවාර්යයෙන් මෙන්න මෙතන. මොකද්ද? තියාගෙන එක බඳවා ගැනීම. බඳවා ගැනීම ක්‍රියාපටිපාටි වල අඩුපාඩුකම් තියෙනවා. බඳවා ගැනීම අඩුපාඩු. අනුස්ථාපනය කිරීමේ අඩුපාඩු. ඊගාට සංවේතන ගෙවීම. වැටු පොළ අඩුපාඩු. වැටු එක්ක මෙතන මම දන්නවා සුබ සාධන පහසුකම්. උපසාධන පහසුකම්. පුහුණුව හා සංවර්ධන. මේක තියෙන අඩුපාඩු. ඊට පස්සේ කාර්යඵලය ගේන්න. ඊගාට උසස් කිරීම. පාරු කිරීම. ඉවත් කිරීම. විනය ගැටලු. දුක් ජනක. ඒ කියන්නේ ක්‍රමික සම්බන්ධ. හොඳට බලන්න. ඔයාලගේ සිද්ධි අධ්‍යයනය අස්සේ මෙන්න මේවට අදාළව අඩුපාඩුකම් එක එක කියනවා. දැන් බඳවා ගන්නකොට සමහරවිට සම්මුඛ පරීක්ෂණයක් කියලා නැහැ, ලිඛිත පරීක්ෂණයක් කියලා නැහැ. මේයි බඳවා ගන්න. අන්නේ අඩුපාඩුකම් මේකේ කියනවා. අනුස්ථාපනය කරන්න ඕනේ මාස දෙකක් හෝ තුනක් කරනකම්. ඒ අනුස්ථාපන කරන එකක්වත් සිද්ධ කරලා නැහැ කියලා ඕකේ කියනවා. සංවේදන කියනකොට සමහරවිට වෙලාවට වැටුප හම්බුන්නේ නැහැ කියන්නේ වෙලාවට වැටුප හම්බුන්නේ නැහැ. අත්තිකාරණක් ගන්න හම්බුන්නේ නැහැ. ඒව තමයි කියන්නේ. ඒ වැටුප වලට අදාළ ප්‍රශ්න. ඒ වගේම වැටුප් වල අස්තේම තමයි තියෙන්නේ. TPF එක ගෙවලා නැහැ, ETF එක ගෙවලා නැහැ. හරි, එතකොට ඒව ගෙවුවේ නැහැ, පාරිතෝෂික ගෙවුවේ නැහැ. ඒ ඔක්කොම මෙන්න මේකත් එක්ක සංවේදනත් එක්ක එනවා.
මොනවද සංවේදනාත් එක්ක ඉන්නේ? EPF වෙනවා. EPF වෙනවා. ග්‍රැටිනි තියෙනවා. හරි? ඒව එකක්වත් කියවල නැහැ. ඊගොඩ සුභ සාධන පාසුකම්. ප්‍රවාහන පාසුකම් තිබ්බා එක කපා හැරලා. ඉඳුම් පාසුකම් තිබ්බා නිල ඇඳුම් එක දැන් දෙන්නේ. ආහාර දුන්නා ඒක දැන් දෙන්නේ. ඒව කියනවා මේ පස්සේ. හරිද? ඊගාවට අපි ගත්තොත් එමා ප්‍රසූතික ආධාර පනත අනුව හම්බෙන්න ඕනේ ඒ තියෙන නීතිමය වශයෙන් හම්බෙන්න ඕනේ වරප්‍රසාද ටික අපිට හම්බෙන්නේ නැහැ. අන්න ඒව මේ පස්සේ කියනවා. සේවකයෝ පුහුණු වීම සඳහා යම් වැඩසටහනක් පැවැත්වි කියලා තිබ්බ ඒක දැන් මාස 3ක් තිබ්බ එක දැන් මාසෙකින් පුහුණු කරනවා. ඒ වගේම සේවකයන්ට පුහුණු දීලා නැහැ. සංවර්ධන වැඩසටහන සේවකයන් වෙනුවෙන් කරලා නැහැ. ඒක මේ පස්සේ කියනවා. ඒකේ වඩු පාඩු. හරි? ඊගාවට කාර්යඵල ඇගීම කරන්නේ නැහැ සේවකයන්ගේ කාර්යඵල අගයලත් නැහැ. උන්ව ප්‍රතිපෝෂණය කරලත් නැහැ. මුකුත් කරලා නැහැ. උසස් කිරීම වැත් කිරීම හිතු මතේ කැමති කෙනාට එයාට හිතවත් අය විතරක් උසස් කරලා අනිත් අය උසස් කරලා නැහැ අනිත් අය එක්ක මාරු කරලා අයින් කරනවා. ඒ වගේ ගැටලු. විනය සම්බන්ධයෙන් කරනකොට එක එක්කෙනාට එක එක ආකාරයෙන් තමයි විනය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම දුක්ගැනවිලි සමාල්ලාවට සතියකට සැරයක් නැමෙත සති දෙක සැරයක් දුක්ගැනවිලි බොක්ස් එකකට දැම්මම පස්සේ ඒකෙන් ගන්නවා ඒක බල්ල ඉවරලා සමාල්ලාවට කැමති නම් විසඳුමක් දෙනවා නැත්නම් විසඳුමක් දෙන්නේ. හරි? ඒතකොට මෙන්න මේවා මේ පස්සේ කියනවා. ශ්‍රමික සම්බන්ධතා ගත්තට පස්සේ ශ්‍රමික සම්බන්ධතා ගොඩනගා ගන්න අවස්ථාව දෙන්නේ. හරි? ඒ වගේම අර සුවල්ශීලී ගමන් අපි කියන චාරිතා වගේ දේවල් එහෙම කිසිම දෙයක් මේක සංවිධානය කරන්නේ නැහැ. ඒතකොට මෙන්න මේවා අඩුපාඩු. ලකුණු 10ක හොඳටම ඇති ඔය ටික ඈ. ලකුණු 10ක් ගන්න හොඳටම ඇති ඔන්න ඔය ටික ගුණ කරලා ලියව. තේරුණාද? ඒතකොට දැන් ඔයාලා මේ සිද්ධිය ඇතුලේ මෙන්න මේ ටික තමයි හොයන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට බදවා ගැනීම පිළිබඳ ගැටලු අනුස්ථාපනය පිළිබඳ ගැටලු සංවේදන මේ ඔක්කොම සමානලාට ඕකස් නැහැ කියන ඒවා බල්ල 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 ගන්න. දැන් කලින්ම තිබ්බ පේපර් වලට වඩා දැන් තියෙන පේපර් වල නම් හැබැයි මේවා අවිස්තරාත්මකව විස්තර කරනවා ඈ. හරි? අවිස්තරාත්මකව විස්තර කරනවා. හරි? දැන් යන් එහෙනම් අපි දැන් මම මේ කතා කරන්න යන්නේ ඔයාලට විභාගයට එන මට්ටමේ එකක් ගැන. මේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ එකක් නෙවෙයි. ඔයාලගේ විභාගයට ආපු එකක්. ඒ උඩින් වැරදිලා තියෙන්නේ. මෙන්න මේක ඔයාලගේ විභාගයට ආපු එකක්. මේ වගේ ඒවා තමයි දැන් දිගටම එන්නේ. හරි? ඒ නිසා ඔන්න මම කතා කරන්න පටන් ගන්නවා. ඉතල මේ හොඳට කියවගෙන දැන් නම් ටිකක් ඔක්කොම ගන්න මේ ඔමේගා නම් බලන්න කියවගන්න ඕවට උත්තර ලියන එක නම් කරන්න ඕනේ. කියවගන්න ඒකල නම් ටිකේ එහෙම ගහගන්න. දැන් කියව ගන්න ගම අර ඕන කරන නම් ටික හැම දාගෙන යන්න මං කිව්ව විදියට.
ඔමේගා නමින් විදුලි උපකරණ නිෂ්පාදනය කිරීමේ අලෙවි කිරීමේ කර්මාන් ශාලාවක් හඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අතර දැනට වසර 15කට පමණ වඩා පැරණි මෙම ආයතනයේ විදුලි බල්බ, විදුලි හීටර්ස්, විදුලි උඳුන්, කේතල ගෑස් කුකර් ඇතුළු ගෙදරකට වුවමනා සියලුම විදුලි උපකරණ නිපදවීම හා රට පුරා අලෙවි කිරීමේ කටයුතු සිදු කරන ලදී. මේ වන විට සේවකයන් 340ක් පමණ සිටින අතර මේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කළමනාකරණ අධ්‍යක්ෂ වන ආර්.එම්. සුමතිපාල මහතා කටයුතු කරන අතර ආයතනයේ සියලු වැඩ කටයුතු අධීක්ෂණය හා මෙහෙවීම කළමනාකරු ලෙස මෙහෙයුම් කළමනාකරු ලෙස කවුද කටයුතු කරන්නේ? කළමනාකරු ලෙස කටයුතු කරනවලු කවුද? කේ.ජී. සුජිත් මහතා. ඔහුට සහාය පිණිස පී.එස්. අමරසිරි මහතා ආයතනයේ සියලු අංශ නියෝජනය කරමින් කටයුතු කරයි. හරි, දැන් බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. සියලුම සේවකයන්ගේ වැටුප් ගෙවීම්, නිවාඩු ලබා දීම්, විශ්‍රාම ගැන්වීම්, බදවා ගැනීම්, පුහුණු කිරීම ආදී මේ සියලුම කටයුතු අමරසිරි මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. දැන් හිතන්නකෝ, පුහුණු කරනේවා මේ ඔක්කොම වැඩිට කවුද කරන්නේ? අමරසිරිලු කරන්නේ. එතකොට මේකේ පැහැදිලිව තේරෙනවා මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත වෙලා නැහැ. ඒතකොට මේකේ ගැටලුව මොනවද කියලා උදාහරණ කෙලින්ම පළවෙනිම උත්තරේ ලියන්න පුළුවන්. මේ සඳහා මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරලා නැහැ. මානව සම්පත් කළමනාකරණ වික්සායේ අදාළ නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා පත් කරලා නැහැ. මේ ආයතනයක ලොකු වැරද්දක් කියන එකකින් පටන් ගන්න පුළුවන්. ඇයියේ 340ක් විතර ඉන්නනේ. ඔක්කොම වැටි කවුද කරන්නේ? අමරසිරි. ඒ අමරසිරි තනියම කරන්න බෑ ඔය ටික. අමරසිරි මාතාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. අමරසිරි මාතාට ඉතාම හිතවත් කුළුබග මිතුරන් දෙදෙනෙකු ලෙස ලයිනල් සහ විල්බර්ට්. මෙයන් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ලයිනල් සහ විල්බර්ට්. මේ ආයතනයේ වින්ඩ. හරි, ඒක වෙනම කතාවක්. නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ අංශයේ කටයුතු සිදු කරයි. ආයතනයේ සේවකයන්ගේ දුක් ගැන්වීම ඉදිරිපත් කරන ලෙස දන්වා විශේෂ පෙට්ටියක් සකස් කර ඇති අතර මෙම පෙට්ටිය අමරසිරි මහතා භාරයේ පවතින අතර ඔහු එම පෙට්ටිය සති දෙකකට වරක් විවෘත කර දුක් ගැනවිලි වෙතොත් ඒවා තමාට පහසු වේලාවකදී සුජිත් මහතාට ලබා දීමට ක්‍රියා කරනු ලබයි. ඒත් සුජිත් මහතා කිසි විටක දුක් ගැනවිලි ඉදිරිපත් කළ සේවකයන් තමා වෙත රැගෙන නොයන අතර අමරසිරි මහතාට විසඳුම් ලබා දෙන ලෙස දන්වනු ලබයි. එහිදී අමරසිරි මහතා තමාට හිතවත් සේවකයන්ගේ දුක් ගැනවිලි වලට විතරක් විසඳුම් ලබා දීමට ක්‍රියා කරනවා. දැන් බලන්න දුක් ගැනවිලි සම්බන්ධයෙන් ඔන්න කෙලින්ම කියන මොනවද තියෙන්නේ. දුක් ගැනවිලි සඳහා පෙට්ටියක් තියෙන්නේ. ඒක සති දෙකකට සැරයක් වරින් ඒක. එතකොට ඒවට කියනවා දුක් ගැනවිලි සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගන්න නැහැ මේ ආයතන. දුක් ගැනවිලි සඳහා පෙට්ටියක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒක සති දෙකකට සැරයක් විවෘත කරන එක වැරදි. ඒ විතරක් නෙවෙයි, ඒකේ තියෙන දුක් ගැනවිලි ටික අරගෙන කිසිම වෙලාවක සුජිත් මහත්තයා විසඳුම් දෙන්න යන්නේ නැහැ. දුක් ගැනවිලි විසඳීම සඳහා කෙනෙක් පත් කරලත් නැහැ. පුජිත් විසඳුම් දෙන්නෙත් නෑ. අමරසිරිටම බලලා විසඳුම් දෙන්න කියනවා. ඒකෙත් අමරසිරි තමන්ට හිතවත් අයට විතරක් විසඳුම් දෙන්න උත්සාහ කරනවා කියලා කියනවා. බලන්න කොච්චර ටිකක් ලියන්න පුළුවන්ද කියලා. හරි, ඊගාවට බලමු අපි. නිෂ්පාදන අංශයේ සේවයේ ඉතා උනන්දුවෙන් තම කටයුතු සිදු කරන අතර නිෂ්පාදන අංශයේ කටයුතු අධීක්ෂණය කිරීමට අසේල මහතා පත් කර ඇත. ප්‍රොඩක්ෂන් සයිඩ් එකේ ඉන්නේ කවුද? අසේල. එයාලා උනන්දුවෙන් වැඩ කරනවා. අසේල මහතා පත් කර ඇති අතර ඔහු සියලුම සේවකයන් සමග ඉතා සුහදව කටයුතු කරයි. නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් අලවි අංශයේ සේවකයන්ගේ වැටුප් වලට වඩා ඉතා අඩු වගයක් වන අතර මේ නිසාම නිෂ්පාදන අංශයේ සේවකයන් කනස්සල්ලෙන් කටයුතු කරයි. නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් හා දීමන ඉහළ දමන ලෙස අවස්ථා පහකදී ඉල්ලීම් කර ඇති නමුත් මේ වන විට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ සම්බන්ධයෙන් අනුගමනය කරනවා ඇති. බලන්න ඉල්ලීම් පහ කරලා තියෙන ඒ ප්‍රතිචාර හම්බෙලා නැහැ. සේවකයන්ගේ මෙම ඉල්ලීම් යම් ප්‍රමාණයකට හෝ ඉටු කළ යුතුයයි අපේක්ෂාවෙන් දිනක් අසේල මහතා ආයතනයේ ප්‍රධාන කළමනාකරණ අධ්‍යක්ෂක ආර්.එම්. සුමතිපාල මහතා හමු වී මේ පිළිබඳව කතා කළේ කෙලින්ම ගිහ සුමතිපාල මහත්තයාටම කියනවා. එහිදී සුමතිපාල මහතා කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් මීට පෙර කිසිදු ඉල්ලීමක් සිදු නොකර ඇති බවත් තමන් හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නිෂ්පාදන අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර දීමට කටයුතු කරන බවටත් අසේල මහතාට පොරොන්දු විය. එතකොට
සුමතිපාල මාත්‍ය ඇත්තට මේ ගැන දන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අසේල කිව්වට පස්සේ ඒ ගැන සලකා බලන්නම් කියලා කියනවා. මේත් සමග සුමතිපාල මාතා සුජිත් මාතාට පැමිණිලි ලෙස දන්වා යවන ලදී. එදී නිෂ්පාදන අංශයේ සේවකයන් පඩි වැඩි කරන ලෙස ඉල්ලීම් කීපයක් කර තිබෙන බවට අසේල මහතා විසින් පැවසීම සත්‍යයක් දැයි විමසන ලදී. එදී සුජිත් මහතා කියා සිටියේ සේවකයන් හැමදාම ආයතනයට ආපු දවසේ ඉඳලා වැටුප් වැඩි කරන්න ඉල්ලා සිටින බවත් තමාට සේවක කණ්ඩායම් කීපයක් විවිධ ලිපි ගෙනවිත් බාර දුන් බවත් ඒවා අමසිරි මහතාට කියවා බලා විසඳුම් ලබා දෙන ලෙස දන්වා සිටි බවය. ඒත් සමග සුමන්ති පාල මහතා අමරසිරි මහතා කැඳවන ලද අතර අමරසිරි මහතාගෙන් මේ සම්බන්ධව විමසන ලදි. එහිදී අමරසිරි මහතා කියා සිටියේ සර් ඒවා එකම වගේ ලිපි මං එකයි බැලුවේ ඔක්කොම කුරු කුරේට දැම්ම බලන්න පේනවා කැලු බැලුවේ තුටික ඔක්කොම කුරු කුරේට දැම්ම අනික සර්ට කරදර කරන එක හොඳ නෑනේ ඒ නිසා මං කතා කරන්න ආවේ නෑ මාස 6කටත් වැඩි සර් ඔය ලියුම් එවන්න පටන් ගන්නේ ඇයි ප්‍රකාශ කරන්න ලදී අන්න දැන් හිතෙනවා මාස 6කටත් වැඩි එන ලියුම් මෙයා බලලා කුරු කුරේට දාලා නිකයි તો බලන්නකො ආයතන ප්‍රධානියාට එයාට උඩින් ඉන්න කෙනාට මෙයා කියන්න ගිහින් නෑ තොර මෙතන තියෙන ලේයර් එකේ තියෙන අඩුපාඩුකම් ටික මේක වක්‍රාකාරව කියනවා මේ ඇසු සුමතිපාල මහතාගේ ඉහමළු රත්වන්නට විය. ආයතනයේ නිෂ්පාදන අංශයේ සේවකයන් දිනෙන් දින ආයතනයේ හැර යන බව තමන්ට දැනගන්න ලැබුණ නමුත් මේ කිසිදු කරුණක් නොදැන සිටියේය. මේත් සමග ආයතනයේ සියලුම සේවකයන් කැඳවා තමන්ගේ ගැටලු ඇතනම් ඉදිරිපත් කරන ලෙස ආයතන ප්‍රධානියා දන්වා සිටියේය. එහිදී එක් සේවකයෙක් කියා සිටියේ තමන්ට වැටුප්පත්තිකාරමක් අවශ්‍ය වී ඒ බව දන්න වූ පසු තමන් පන්නා එරවාගත් බවත් වැටුප් මදිනම් වෙන ආයතනයට යන ලෙසත්ය. එසේම නිමාඩුවක් තමන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීම නොහැකි වී ඇති බවත්ය. මේ සියලුම සේවකයන් තම තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර මේ ගැටලු මීට පෙර අමරසිරි මහතා ඉදිරිපත් කළ බවත් එහිදී අමරසිරි මහතා කිඳු යහපත් පිළිතුරක් ලබා නොදුන් බවත් තමා විසින් ප්‍රකාශ කරන්නේ සුමතිපාල මහතාගේ හා සුජිත් මහතාගේ තීරණයන් බවත් ප්‍රකාශ කරන ලදී. එහිදී එක් සේවකයෙක් නැගී සිට කියා සිටියේ අමරසිරි මහතා හොඳ මට්ටමේ පවතින විදුලි උපකරණ පළුදු වූ හා දෝෂ සහිත ඒවා ලෙස සටහන් කර රැගෙන යන බවත් තමන්ට සාක්ෂි තියෙන බවත්ය. සියල්ල අසා සිටි සුමතිපාල මහතා සේවකයන් ඉවත්ව ගිය පසු තම නිලකාමරයට ගොස් ඔළුවේ අත ගසා ගන්නට විය. එනම් මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කර්මාන්තම ගැට. ඔයාල විභාග ලියනකොට උත්තරේ ලියනකොට ඉස්සල්ලාම ගන්න සේවකයෝ 340ක් ඉන්න නිසා මේ සිද්ධියේ බලනකොට මානව සම්පත් කර්මාන්තර දෙපාර්තමේන්තුවක් ස්ථාපිත වෙලා තියෙන්න ඕනේ. හරි. ඒතකොට එහෙනම් ඉස්සෙල්ලාම ලියනවා මෙම ආයතනයේ සේවකයන් 340ක් ඉන්නවා. ඒ නිසා මෙම ආයතනයේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර පවත්වාගෙන යා යුතු මට්ටමේ පවතිනවාය කියලා ලියනවා. හරිද? මම නිකන් හින්ට්ස් ටිකක් දෙන්නම්. ඕන්න ලියා ගන්නකො. හැම එකටම උත්තර ඔය විදිහට ලියන්න යන්නේ නැහැ මම ඈ. මෙම ආයතනයේ සේවකයන් 340ක් පමණ සිටින බැවින් 340ක් සිටින බැවින් අමරසිරි මහතාට පමණ මානව සම්පත් කළමනාකරණයට අදාළ මානව සම්පත් කළමනාකරණයට අදාළ කාර්ය තනිව ඉටු කළ නොහැකි වේ. තනිව ඉටු කළ නොහැකි වේ. එබැවින් මානව සම්පත් කළමනාකරණය සඳහා වෙනමම දෙපාර්තමේන්තුවක්
නැතහොත් ඒකකයක්. ස්ථාපිත කළ යුතුවේ මෙම ආයතනයේ මානව සම්පත් කළමනාකරුවෙකු හෝ මානව සම්පත් කළමනා කරන කාර්යයන් කිරීම සඳහා වෙනමම කාර්ය මණ්ඩලයක් හඳුනාගත හැකි නොවේ. ඔන්න ඔය කොටස ඔයාලට හැම එකකටම ලියන්න පුළුවන් වේ. ගොඩාක් වෙලාවට එහෙම HR ඩිපාර්ට්මන්ට් එකක් නැත්තම්, හරි, කියන ඒවා ලියන්න යන්න ඕනේ. එහෙම ඩිපාර්ට්මන්ට් එකක් නැත්තම් ලියන්න පුළුවන්. ඒ වාද මූලික. දැන් මේකේ තිබ්බ අඩුපාඩු මොනවද? මේකේ බලන්නකෝ, සුමතිපාල මහත්තයාගේ අඩුපාඩු ගැන කිව්වොත් එහෙම, එයා මේ ආයතනයේ ප්‍රොසෙස් එක තියා බලලා හරියට මේක වෙනවද නැද්ද කියලා හොයලා බලලා තියෙනවද? හොයලා බලන්නේ. කුජිත් මහත්තයා මොනවද කරන්නේ, අමරසිංහ මහත්තයා මොනවද කරන්නේ කියලා හොයන්න බලන්න යන්නේ. සුජිත් කරනවා ඇති කියලා හිතාගෙන ඉන්නවා, සුජිත් තරහ අමරසිරි මහත්තයා කරනවා ඇති කියලා හිතාගෙන ඉන්නවා. ඒතකොට නිෂ්පාදකංශ සේවකයෝ අයින් වෙලා ගියාට ඒක හොයලා නැහැ මෙයා. එතකොට මෙයා ආයතන ප්‍රධානියා විදියට සුමතිපාල මහත්තයා තමන්ගේ යුතුකම් වගකීම් හරියට ඉෂ්ට කරලා නැහැ, නේද? එතකොට අපිට එක එක්කෙනාට ගන්න පුළුවන්. සුජිත් කියලා කියන්නේ නේද, එයාට හිතවත් කෙනෙක් තමයි පත් කරගෙන තියෙන්නේ අමරසිරි කියලා. එතකොට එයාට හිතවත් අමරසිරිගේ සුදුසුකම් සම්බන්ධයෙන් කතා කරන්නේ, සුදුසුද නැද්ද කියලා කියන්නේ නැහැ. වක්‍රාකාරෝ කියන්නේ එයාට හිතවත්. ඒත්තර මෙයාට සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. එයාට හිතවත් කෙනෙක් විදිහට තියාගෙන ඉන්නවා. එතකොට අමරසිරි මහත්තයා ගැන කතා කරද්දී අඩුපාඩු ගණනාවක් මේක ASCII තියෙනවා නේද? උසස් කිරීම්, මාරු කිරීම්, ඉවත් කිරීම් සම්බන්ධව කටයුතු කරන විදියක් පිළිබඳව සඳහනක් නැහැ. සේවකයන්ගේ පුහුණුව හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කිසිම සටහනක් මේකේ තියලා නැහැ. හැබැයි සංවේතන ගෙවීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා නේද? අත්තිකාරම් දීලා නැහැ. වැටුප් වර්ධක කියන්නේ වැටුප් වර්ධනය කරලා නැහැ. ඒතර වැටුප් වර්ධනය කරලා නැහැ කියන්නේ උසස් වීමුත් නැහැ තමයි. වැටුප් වර්ධන හම්බෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒතර සුභසාධන පහසුකම් නැහැ කියලා තියෙනවා. ඒතර විනය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා. එතකොට මෙයාලට සේවකයන්ට සලකන විදිය බැනලා එලව ගත්තේ ව නේද? මෙයින්නම් වෙන තැන් වලට යන්න කියලා එහෙම බැන්න මට්ටමේ කටයුතු මේක ASCII තිබිලා තියෙනවා. හරිද? ඒතර මේකේ ඔය ග්‍රැටිවිටි වගේ දේවල් පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා නැහැ. එහෙනම් මේක ASCII ලියන්න බෑ අපිට. PPA PTA අපිට ලියන්න බෑ, හේතුව එක දීලා නැති නිසා. හරි, දීලා තියෙන ඒවා විතරයි ලියන්නේ. නොදීපු අපිට හිත හිතා ලියන්න බෑනේ. මේක ඒවා නොදුන්නට ඊගා කේස් ස්ටඩිස් එකේ සමහරවට ඒවා දීලා තියෙනවා. ඒතකොට ඒ ඒ දීලා දීලා තියෙන ඒවාට කොයි විදිහෙන්ද අපි ලියන්නේ කියලා අපි දැනගන්න ඕන. එහෙනම් අපි ලියාගමු මෙහෙම. ආයතනයේ ප්‍රධානියා ලෙස RM සුමතිපාල මහතා. ආයතනයේ ප්‍රධානියා ලෙස RM සුමතිපාල මහතා. ආයතනයේ කටයුතු පිළිබඳව නිසි සොයා බැලීම් සිදු කර නොමැත. ඒක උදාහරණ විදිහට අපි ලියන්න පුළුවන්. නිෂ්පාදන අංශයේ සේවකයන් ආයතනයේ හැරගියද ආයතනයේ හැරගියද
ඒ පිළිබඳව ඔහු සොයා බලා නැත. එසේම සේවකයන්ගේ ඉල්ලීම්ද ඔහුට දැනගන්නට ලැබී නොමැත. ඉගාට චේදකිනවා කේජී සුජිත් තමාගේ කාර්යන් වලට සහය පිණිස අමරසිරි මහතා පත් කරගෙන ඇති නමුත් අමරසිරි මහතාගේ කටයුතු පිළිබඳ නිසි සොයා බැලීමක් ඔහු විසින් සිදු කර නොමැත. එසේම සේවක අවශ්‍යතාවයන් පිළිබඳවද සේවක අවශ්‍යතාවයන් පිළිබඳවද නිසි සොයා බැලීමක් ඔහු විසින් සිදු කර නොමැත. ඔහු විසින් සිදු කර නොමැත. හරි මම සරලව දුන්නු. ඒතකොට ඒක ගැන එයා හොයලා නැහැ. හරි. ඊගාගෙන අමරසිරි මහතා අමරසිරි මහතා තම පෞද්ගලික අභිමතය පරිදි තම පෞද්ගලික අභිමතය පරිදි කටයුතු සිදු කර ඇත. එහිදී සේවකයන්ට බැනවැදීම සේවකයන්ගේ ඉල්ලීම් ලිපි සේවකයන්ගේ ඉල්ලීම් ලිපි කුණු කූඩයට දැමීම කුණු කූඩයට දැමීම ආයතන ප්‍රධානියාට කරදරයක් වේ යැයි සිතා ආයතන ප්‍රධානියාට කරදරයක් වේ යැයි සිතා සේවකයන්ගේ ඉල්ලීම් ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කිරීම එමෙන්ම තමන්ට හිතවත් සේවකයන්ට තමන්ට හිතවත් සේවකයන්ට
පක්ෂපාතීව කටයුතු කිරීම. එමෙන්ම බලය අනිසි ලෙස යොදාගෙන සේවකයන් බිය ගැන්වීම තර්ජනය කිරීම හා වංචාවන් සිදු කිරීම. සිදු කරන ලදී. දැන් බය ගන්නවා වංචා වගේ දේවල් මෙයා මේ කස්සේ කරලා තියෙනවා නේද? ඕන්න මම මේ තුන්දිරා ගැන පැහැදිලි අදහසක් දුන්නා. ඊට පස්සේ පොදුවේ අපිට ලියන්න පුළුවන් කාරණා ටිකක් තියෙනවා. මොකද්ද? එනවා ලියනවා එහෙම. ඔයාලා ලියද්දි ඡේද වශයෙන් ලියන්නත් පුළුවන්, කරුණු වශයෙන් ලියන්නත් පුළුවන් ඈ. ආයතනයේ සේවකයන්ට ආයතනයේ සේවකයන් වැටුප් අත්තිකාරමක් වැටුප් අත්තිකාරමක් වත් ලබා ගැනීමට නොහැකි වී ඇත. එමෙන්ම සේවකයන්ට වැටු වර්ධක සේවකයන්ට වැටු වර්ධක නිසි ලෙස නොලැබී ඇත. එමෙන්ම එක්තරා සේවක කණ්ඩායමකට පමණක්, ඒ කියන්නේ අලවියන්සේ වැඩි කියලා කියන්නේ එක්තරා සේවක කණ්ඩායමකට පමණක් වැඩි වැටු හිමි වී ඇත. වරහන් යන අලවියන්සේ කියන්නේ යෝදිනෝ සේවකයන්ට નિયમિત පරිදි නිවාඩු ලබා ගැනීමට නොහැකි වී ඇත. නිවාඩුවක්වත් තමන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීමට නොහැකි වී ඇති කියලා කියන්නේ සේවකයන්ට નિયમિત පරිදි නිවාඩු ලබා ගැනීමට නොහැකි වී ඇත. ඉගාරක් වේලවනිය සේවක දුක්ගෙන විලි සම්බන්ධයෙන් සලකන විට දුක්ගෙන විලි ඉදිරිපත් කිරීම ඉන්ටර්වයුවට කලින් උගන්වපුවා ෆයිනල් එකට එන්නේ නැහැ. ඒක පේපර් එකක් තිබ්බා ඒක ඉවරයි ඈ. දුක්ජන විලි සම්බන්ධයෙන් පවත්වාගෙන යන පෙට්ටිය නේද කියලා කියන්නේ. සති දෙකකට වරක් විවර කිරීමයි.
තොර හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් දන්න වැඩ කරන දින පහක් ඇතුළත දුක් ගැනවිල්ල සාකච්ඡාවට ගන්න ඕනේ. මෙයා මේක ඉදිරිපත් කරලා සති දෙකකට සැරයක් නෝ බොක්ස් එක අරින්න. සති දෙකකට වර. විවර කිරීමත් එහි සඳහන් දුක් ගැනවිලි අමරසිරි මහතා විසින් උජිත් මහතාට ඉදිරිපත් කර නැවත සුජිත් මහතා විසින් නැවත සුජිත් මහතා විසඳුම් අමරසිරි මහතාට ලබා දෙන ලෙස අමරසිරි මහතාට ලබා දෙන ලෙස දන්වා සිටීමත් එහිදී අමරසිරි මහතාට හිතවත් සේවකයන්ගේ දුක් ගැනවිලි සඳහා පමණක් විසඳුම් ලබා දී මෙහි දක්නට ලැබෙන ප්‍රබල අඩුපාඩුවේ ඊට පස්සේ දෙකකින් ලියා ගන්න. විනය සම්බන්ධයෙන් සලකා බලන විට සේවකයන් විසින් වැටුප් අත්තිකාරම් සහ නිවාඩු ඉල්ලුම් කරන විට සේවකයන්ට බැලවැදී විනය වරදක් වේ. එහෙත් අමරසිරි මහතා මෙය දිගින් දිගටම සිදු කරගෙන අමරසිරි මහතා මෙය දිගින් දිගටම සිදු කර ඇත. දැන් අනුමාන කරලා අපිට ලියන්න පුළුවන් මෙහෙම. මෙම ආයතනයේ සුබ සාධන පහසුකම් පිළිබඳවද පැහැදිලිව සඳහන් වී නොමැත. මේවා දිනවා කියලා එහෙම මොකුත් නැහැ.
පැහැදිලිව සඳහන් වී නොමැත. මෙන්ම හා සංවර්ධනය පිළිබඳවත් පුහුණුව හා සංවර්ධනය පිළිබඳවත් ක්‍රමික සම්බන්ධතා ගොඩනගා ගැනීම පිළිබඳවත් නිසි ලෙස කටයුතු නොකරන බවක් අපට සිතාගත හැකිය. එම වෙන්නේ ඔන්න පොදු අදහසක් දුන්නා. හරි, ලකුණු 10 ගන්න ඔය ටික ඇති. ඔය ඔය කේස් ස්ටඩි එකේ ඇතුලේ ඔය ලකුණු 10ට ඔය ටික ඇති. තව ඉතිවල් කියන විල්බර්ට් හොරගම් කරා කියලා අරයා සලකලා තියෙන කාරණා ටිකත් ඔන්න ඕක ඇතුලට ගලා ගන්න පුළුවන් නේද? විනය ගැන කතා කරද්දි පංචාදාන සාගත දේවල් කරනවා කියන තියෙනවානේ. එතකොට දැන් මේකේ අහනවානේ ආයතනයේ ප්‍රධානියා ඔබ නම් අමරසිරි මහතා සම්බන්ධයෙන් ගැඹුරු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලබන්නේද කියලා. එතකොට අමරසිරි මහත්තයා ගැන විතරක් නෙවෙයි, ඔයා සම්පූර්ණ ආයතනය ගැනම ලියන්න. ඔයා ආයතනයේ ප්‍රධානියා නම් කියන තැන ඉඳන් අමරසිරි මහත්තයා ගැන කියන්න අන්තිමේට නේද? එතකොට මම ආයතනයේ ප්‍රධානියා නම් මොකද කරන්නේ? මුලින්ම මේ ආයතනයේ සම්බන්ධයෙන් නේද? මානව සම්පත් කළමනාකරණය සඳහා වෙනමම ඒකකයක් ස්ථාපිත කරලා ඒ සඳහා මානව සම්පත් කළමනාකරුවෙක් සහ කාර්ය මණ්ඩලයක් පත් කරනවා. ඒ වගේම මේ ආයතනයේ විනය සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම දුක් ගැනවිලි විසඳීම සඳහා වෙනම නිලධාරියෙක් පත් කරලා ඒ දුක් ගැනවිලි විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. වැඩ කරන දින 5ක් ඇතුළත සේවකයන්ගේ දුක් ගැනවිලි වලට විසඳුම් ලබා දීම සඳහා ක්‍රියා කරනවා. එතකොට හැම සේවකයෙකුටම එක හා සමානව සලකනවා. අලවියංශයේ නිෂ්පාදනංශයේ කියලා අංශ දෙකක් එහෙම වෙන වෙනම සලකා බලන්නේ. ඒ වගේම සේවකයන්ගේ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීමක් කරනවා නේද? එතකොට කේජී සුජිත් විතරක් නෙවෙයි අමරසිරිලා වගේ අය ගෙනල්ලා ඒ අය සම්බන්ධයෙන් සොයා බැලීමක් කරනවා කියලා පොදුවේ ලියන්න ඕනේ. ඒ කරලා ඉවර වෙලා අමරසිරි මහතා වංචාවක් සිදු කරා කියලා අපිට හැඟෙනවා නම් ලයිනල් එක එකතු වෙලා විල්බර්ට් එක එකතු වෙලා වංචාවක් සිද්ධ කරා කියලා හැඟෙනවා නම් ඒ පිළිබඳව සොයා බලලා ඔහු වැරදි කරුණම් ඔහුට අවශ්‍ය නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. ඒවද ඔහුට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරනවා කියලා කියන්න තියෙන්නේ. ඔහු සේවයෙන් අස් කරනවද? ඒව අපිට පැහැදිලිව කියන්න යන්න බෑ. නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරනවා කියලා ලිව්වා නම් ප්‍රමාණවත්. ඒවද මොන ওই කාරණා ටිකත් එක්ක ඔය ප්‍රශ්නේ මම උතනින් ඉවර කරනවා. ලකුණු පහ ගන්න ඕන විදිය මම ඔන්න කිව්වා. හරි. එතකොට මේ වගේ නෙවෙයි සමහරලාට අහපුවා තියෙන මෙන්න හැපි ටෝ. මේක ඊට වඩා චුට්ටක් වෙනස් එකක්. මම මේක කියන මේකේ උත්තරයක් ලියන්න යන්නේ කතා කරන්න ඈ ඉක්මනින්ම. බලගන්න. හැපි ටෝ කියන ශ්‍රී ලංකාවේ වසර 20කටත් වඩා පැරණි සංනිවේදන සේවා සපයන ලබන ප්‍රධානතම ආයතනය වන අතර අද වන විට සේවකයන් 350කට වැඩි පිරිසක් සේවයේ නිරතව සිටින අතර තරඟකාරී ආයතන අභිබවා ඉහළ ලාභදායීත්වයක් ලබා ගැනීමේ වෙළඳපොළ කොටසෙන් 55%කටත් වැඩි ප්‍රමාණයක් හැපිටෝක් ආයතනයේ සතුවේ ආයතනයේ සාමාන්‍ය අධිකාරී සුගතපාල මහතා විශ්‍රාමයාමත් සමග නව සාමාන්‍ය අධිකාරී ලෙස ලෙනින් සමරකෝන්. කවුද එන අලුතෙන් ඉන්නේ? ලෙනින් සමරකෝන්. ලෙනින් සමරකෝන් මහතාපත්ති මෙතුමා වැඩභාර ගැනීමෙන් අනතුරු පළමුව සිදු කරන ලැබුවේ ඔහුගේ සහෝදරයෙකු මාක් සමරකෝන් සහකාර මානව සම්පත් කළමනාකරු ලෙස බඳවා ගැනීම. දැන් සහකාර මානව සම්පත් කළමනාකරු විදියට පත් කරගත්තලු එයාගේ සහෝදරයා මාක්ස්.
සමර කරමු. දැන් අයිය ඇවිල්ලා මල්ලිව ගත්තා. දැන් ගත්ත විදිය ගැන කියලා නැහැ. ඉන්ටර්වයුව එකක් තිබ්බද? ඒක මොකුත් නැහැ. පස්සේ බලමු අපි. සංකාර මානව සම්පත් කළමනාකරණයට බඳවා ගැනීමයි. මේ බඳවා ගැනීමට ආයතනයේ බොහෝ සේවකයන් අකමැති වූ නමුත් නතර කළ හැකි නොවීය. හැපිටෝ ආයතනයේ මානව සම්පත් කළමනාකරණ ලෙස චේගුරාවි. මේකේ මානව සම්පත් කළමනාකරු කවුද? චේගුරාවි. චේගුරාවි දක්ෂ නිලධාරියෙකු අතර ඔහු සේවක ගැටලු නිසි ලෙස සොයා බලා සේවක තෘප්තිය උපරිම කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කළේය. ඔහු සෑම සේවකයෙකුටම එක හා සමානව සැලකූ අතර මෙම ආයතනයේ ඔහුගේ සේවා කාලය වසර 8කටත් වැඩි අතර ඔහුට කිසිදු චෝදනාවක් මෙතෙක් එල්ල වී නොතිබුණි. සහකාර මානව සම්පත් කළමනාකරු මාක් සමර්කෝන් සේවකයන්ගේ යම් කොටසක් ඔහු වෙත යොමු කර ගනිමින් ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙමින් මාස්කේ මිතුරන් බවට පත් කරගෙන කටයුතු කරන අතර ඔවුන් සියලු දෙනාම විටින් විට ජේගුරාවි මාතාට චෝදනා එල්ල කිරීමට මෑතක සිට කටයුතු කරන අතර මෙම සියලුම චෝදනා පදනම් විරහිත ඒවා බව ආයතනයේ බොහෝ දෙනෙක් දැනගෙන සිටියේය. මාක් සමරකෝන්ගේ එකම අරමුණ වන්නේ මෙම හැපිටෝ ආයතනයේ මානව සම්පත් කළමනාකරු වීමය. ඔහු මානව සම්පත් කළමනාකරු බවට පත් කිරීමට ලෙනින් සමරකෝන් සාමාන්‍ය අධිකාරතුමාද වැඩි කැමැත්තකින් පසු වූයේය. නව සාමාන්‍ය අධිකාරතුමාගේ ක්‍රියාකලාපයේ පිළිබඳ සේවකයන්ගේ එක්තරම් පැහැදීමක් නොමැති අතර මොහු සම්බන්ධයෙන් සේවකයන් අපෞද්ගලිකව විවේචනය කරන ලදී. අප්‍රසිද්ධියේ නෙවෙයි අපෞද්ගලිකව විවේචනය කරනු GM ගැන. එක්තරා දිනයකදී මානව සම්පත් කළමනාකරු වන චේගුරාවි මහතා තමන් පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් දින දෙකක නිවාඩුවක් ලබාගෙන රැකියාවට නොපැමිණි අතර නිවාඩුව අවසන් වී නැවත රැකියාවට පැමිණි පසු ඔහුට සාමාන්‍ය අධිකාරතුමා හමුවන ලෙස දන්වා සිටියේය. එදී සාමාන්‍ය කාර්තුමා හමු වූ චේගුරාවි මහතාට සිදුවී තිබෙන දේ සිතා ගැනීමට නොහැකි විය. සාමාන්‍ය අධිකාරතුමා ඔන්න කතා කරනවා. චේගුරාවි මෙහෙම තමන් රස්සාව කරන්නේ. මේ විදිහට ඔයාට තවදුරටත් මෙම ආයතනයේ කටයුතු කරන්න බෑ. මම ඔයාව අද මේ ආයතනයෙන් ඉවත් කරන අතර ඔයාට තියෙන ගෞරවයට මම අපේ ගම්පා සහකාර සුපරීක්ෂක නිලධාරියෙකු ලෙස මාරුවක් කරනවා. මේ විදිහට වැඩ කරන්න බෑ. ඔයා මගේ ආයතනයෙන් මම අයින් කරනවා. හැබැයි ඔයාව තියෙන පොඩි ගරු කිරීමක් නිසා ඔයා අපේ ගම්පහ සාකාවට මම යවනවා ඒ සුපරීක්ෂක නිලධාරියෙක් විදිහට. චේගුරාවි මහතා සර් මට දැනගන්න පුළුවන්ද මේකට හේතුව කුමක්ද කියලා? සාමාන්‍ය අධිකාරතුමා හේතුව ඔයා දන්නේම නැද්ද? සේවකයෙකු ආයතන නොදන්නවා රැකියාවක නොපැමිණි විටදී මොකද්ද වෙන්නේ? චේගුරාවි සර් මම නිමාඩු ලබා ගත්තේ ආයතනයට දන්වානි. සාමාන්‍ය අධිකාරතුමා කොයි අවසර ගත්ත නිමාඩු ආයුධුම් පත් කවුද නිමාඩු අනුමත කළේ? කිසිම දෙයක් නැහැ. බොරු කියන්න එපා. මම හොඳට හොයලා බලලා කටයුතු කරන්න. තේරුණාද? දැන් මොකද කරන්නේ? මෙයාගේ නිමාඩු ඇප්ලිකේෂන් එකක් නැහැ කියලා කියන්නේ. චේගුරාවි සර් මම නිමාඩු ආයුධ පත්‍රය පුරවා සහකාර සාමාන්‍ය අධිකාරතුමාගෙන් අනුමත කරගෙන ඔබතුමාගේ ෆයිල් එකට ඒක ගෙනවිත් කියලා ගියේ. සාමාන්‍ය අධිකාරතුමා චේගුරාවි දැන් ඔයා මට ඕවා කිව්වට වැඩක් නැහැ. කැමති නම් ගම්පා කාර්යාලයට යන්න පුළුවන්, නැත්නම් ගෙදර ඉන්න පුළුවන්. මේක තමයි අන්තිම තීරණය. දැන් බලන්න සේවකයෙක් සම්බන්ධයෙන් කටයුතු කරන විදිය සම්පූර්ණම වැරදි නේද? සම්පූර්ණම වැරදි. ඒතර කිසිම හොයා බැලීමක් නැහැ. හොයා බලන්න නැතුව මෙයා තනතුරෙන් අයින් කරනවා. ඒතර මෙයාගේ ඇප්ලිකේෂන් එක මෙයා දුන්නා කියනවා. නමුත් එයා කියනවා හම්බුන්නේ නැහැ කියලා. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍ය අධිකාරතුමාගේ කාර්යාලයෙන් පිටතට පැමිණි චේගුරාවි මහතා තමගේ කාර්යාලයට පැමිණි බොහෝ වේලාවක් නියනව සිටියේය. මේ දුටු අමරපාල සර් ඇයි ලෙස විමසුවේය. වැඩක් නැහැ අමරපාල, ඔක්කොම ඉවරයි ලෙස ප්‍රකාශ කළේය. මෙහිදී සිදු වූ සියල්ල දැනගත් අමරපාල පිටතට ගොස් නැවත පැමිණියේය. සර් මේ ඔක්කොම අර මා සමරකෝන් තමයි කරලා තියෙන්නේ. සර්ගේ නිවාඩු ආයුධ පත්‍රයේ ෆයිල් එකකින් හොරකම් කරලා මට දැනගන්න ලැබුණා. සර් බය නැතුව ඉන්න, අපි බලාගමු වෙන්නේ මොකද්ද කියලා. යයි කියලා නැවත කාර්යාලයෙන් පිටතට ගියලු. කවුද? අමරපාල. ඒතකොට දැන් මේකේ වක්‍රාකාරව කියන මේ වැඩේ මෙයාගේ මල්ලි තමයි මේ ඇප්ලිකේෂන් එක හොරකම් කරලා තියෙන්නේ. ඒතකොට හොරකම් කරා කියලා කියන්නේ ඇත්තටම එහෙනම් මෙයා නිවාඩු ආයුධ පත්‍රයක් නැතුව ගෙදර හිටියා කියලා කියන්නේ වරද. ඔයාලා දන්න රාජ්‍ය සේවයේ සේවකයෙක් නිමාඩු ගන්න නැතුව නිමාඩු දාන්න නැතුව හිටියොත් පුළුවන් සලකන්න සේවයේ අත්තර ගියා කියලා ගහන්න පුළුවන් ලියුමක්. එහෙම ගැව්වොත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එන ස්ට්‍රයික් කරන අය එන්නේ නැතුව ඉන්නකොට සේවය අතහැර ගියා කියලා ලියුම් ගහපුවා කියනවා. එහෙම ගහපු ගමන් රස්සාව ඉවරයි. හරි, එන්නේ නැත්තම් සාධාරණ හේතු දාන්න ඕනේ. හේතු දාලා ටෙලිග්‍රෑම් එකක් ගහන්න ඕනේ.
ෆෝන් කෝල් එකක් දීලා හරියන්නේ නැහැ. රජේ නම් ටෙලිග්‍රෑම් එකක් ගන්න ඕනේ. ඒකට තමයි පිළිගන්නේ. චේගුරායි මාතා ඉවත් කර එක් දිනක් ගෙවි යනවාත් සමග, ඒ කියන්නේ දැන් ඉවත් කරලා, කෙලින්ම ඉවත් කරලා එතනින් එහාට. ගෙවි යනවාත් සමග නව මානව සම්පත් කළමනාකරණ ලෙස හැපි ටෝක් ආයතනයේ මාල් සමරකෝන් මාතා පත් කිරීමට සාමාන්‍ය අධිකාරිතුමා කටයුතු කරන ලදී. සාමාන්‍ය මානව සම්පත් කළමනාකරුවෙකු බඳවා ගැනීමේ ලිඛිත විභාග දෙකකට හා සම්මුඛ පරීක්ෂණ තුනකට මුහුණ දිය යුතු නමුත් මෙවර එසේ සිදු නොවීය. නව මානව සම්පත් කළමනාකරු පත්වී දින කීපයක් ගතවන විට පාරිභෝගික සේවා අඩාල වීම හා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබුණ අතර මීට බලපාන ලද ප්‍රධානතම හේතුව වූයේ මාක්ස් මහතාට පක්ෂපාති සේවකයන් තමන්ගේ කටයුතු පැහැර හැරීමයි. මේ සියලුම සේවකයන් හමුවේ විශාල සේවක පිරිසක් මෙම සියලුම තත්ත්වයන් හමුවේ විශාල සේවක පිරිසක් ආයතනයෙන් එළියට පැමිණ නව මානව සම්පත් කළමනාකරු ඉවත් කරන ලෙසත් චේගුරාවි මහතා නැවත එම තනතුරට පත් කරන ලෙසත් දැක්මා උද්ඝෝෂණය කළ අතර මෙම උද්ඝෝෂණය කඩාකප්පල්කාරී කිරීම මාස් මහතාට හිතවත් ඇතැම් පිළිත්වා කරන ලද අතර එය අසාර්ථක විය. අතර මේක කියන්නේ වෙනමම කතාවක් නේද? මේකේ බලන්නකො මේකේ අතරම විනේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි අඩුපාඩුකම් මේකේ තියෙනවා. ලිඛිත පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණ මේවා මොකුත් නැතුව ඇසිස්ටන්ට් එච්.ආර්.එම් පත් කරපු එක සහ මානව සම්පත් කළමනාකරු පත් කරපු එක වැරදි. සාමාන්‍ය අධිකාරීතුමාගේ ක්‍රියාකලාපයේ වැරදි නේද? මාස් සමර තෝන්ගේ ක්‍රියාකලාපයේ වැරදි. විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැරදි. තොරවා පැහැදිලි කරන විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේදී එයාට සාධාරණව කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න ඕනේ නේද? අභියාචනා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඊට පස්සේ කාලේ අරගෙන තමයි එයාට දඬුවම් දෙනවද නැද්ද කියලා තීරණය කරන. මේක එහෙම නැහැ, ඒ වෙලාවම තීරණය කරනවා. හරි. ඒතකොට මෙතන වෙච්ච අඩුපාඩු ටික පැහැදිලි කරගන්න. ඔබ මේ ආයතනයේ සාමාන්‍ය අධිකාරතුමා වුණා නම් ඔයා මම නම් එහෙම කරන්නේ නැහැ, සහෝදරත්වයට සලකන්නේ මම නම් අනිවාර්යයෙන් ලිඛිත පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණ කියලා සැබෑ දක්ෂයා තමයි තෝරගන්නේ. විනය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ওই විදිහට නෙවෙයි කටයුතු කරන්නේ. මෙන්න මෙහෙම තමයි විනය ක්‍රියාමාර්ග ගන්න. ඇත්තටම එයා වැරද්දක් කරලා තියෙනවා. එයා නිසි දඬුවම් ලබා දෙනවා කියන එක පැහැදිලි කියනවා. තව එකක් මෙහෙම කෙටියෙන් දාලා තියෙනවා. මහනුවර ආසන්න ප්‍රදේශයක පීටි ආයතනයක් වන ජීබී ආයතනයේ සේවකයන් සේවයට පැමිණීම සහ පිටව යාම පැමිණීමේ ලේඛනයේ සටහන් කරන ලදී. ඒත් මෙම ආයතනයේ බොහෝ සේවකයන් ආයතනයට පැමිණෙන වේලාව 8:30 පසුව නමුත් ඔවුන් 8:30 පෙර වේලාව සටහන් කරන අතර රාජකාරී අවසන් කර පසු 4ට පෙර 4 සඳහන් කර පිටව යයි. මෙම தත්ත්වය පාලනය කිරීමට ආයතනයේ ඉහළ නිලධාරීන් කොතරම් උත්සාහ කළත් එය අසාර්ථක විය. මේ ආයතනයේ මෑතකදී මානව සම්පත් කළමනාකරණ ලෙස පැමිණි සුමනදාස වණිවිසේකර මහතා කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර පැමිණීමේ හා පිටව යාමේ වේලාව සටහන් කිරීමේ යන්ත්‍රයක් ගෙනීමට කටයුතු කරන ලදී. මෙම යන්ත්‍රයේ ගෙනීම සම්බන්ධයෙන් සේවකයන් මොකද කරලා තියෙන කියලා බලමු අපි ඈ. ප්‍රයිවට් සෙක්ටර් වල තමන් යටතේ වැඩ කරන අය විනය විරෝධී වැඩ කරලා අහු වුණොත් එයාලගේ පඩි අඩු කරන්න නිලය පහළ හෙලන්න පුළුවන්ද? ඒක පුළුවන් කියලා කියන්නේ එයාගේ දැන් හිතන්නකො මම මැනේජර් නම් මැනේජර්ට එහෙම කරන්න බෑ. එතකොට මැනේජර් කියලා කියන්නේ ආයතනය ගන්න ඕනේ තීරණයක් ඒක. තොර එයාට කියන්න බෑ මේ ඔයාගේ පඩිය මම කපනවා කියලා. එහෙම ස්ථිර සේවකයෙක්ගේ එහෙම දීමනා අඩු කරනවා වගේ දේවල් නම් කරන්න පුළුවන්. හැබැයි බේසික් එකට නම් එලි ගහන්න බෑ. නමුත් එහෙම කරන්නත් නිලේ පහල එනන්නත් ඒ ඉහළ කළමනාකාරීත්වය අනුමැති තියෙනවා. අනිවතේ මත ඒක කරන්න බෑ. දැන් ආයතනයක් නම් ඒ ආයතනේ හිතන්නකො ආපිකෝ එක කියලා, දිනපාල කියලා, ඊත කියලා, අබාන්ස් කියලා, සිංගර් කියලා. ඒතොර එහෙම තනිතනින් තීරණ ගන්න බෑ. එයාලගේ වෙනමම විධායක කමිටු හරහා තමයි ඉති ගන්න ඕනේ.
පොඩි ආයතනයේ කඩේක නම් සුපර් මාකට් එක වගේ නම් එහෙම කරයි. ඒ හැරෙන්න අර වගේ ප්‍රයිවට් කියපුවා ටිකක් උඩ එකක එහෙම බෑ. මෙම යන්ත්‍රය ගෙනීම සම්බන්ධයෙන් සේවක සංගමයේ සේවකයන් දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කළ නමුත් මෙම ආයතනයට ගෙන සමීකරණ ලදී. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී දවස බොහොමයක් පවතින බව සේවක සංගමයේ පෙන්වා දෙන ලද නමුත් කළමනාකාරීත්වය ඉවත් නොකර ගන්නා ලදී. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් උරණ වූ සේවකයන් තම රාජකාරී කටයුතු අලසව සිදු කිරීමටත් දේපාලනය හා දහවල් කෑම සඳහා ලබා දෙන්නා වූ විවේකී කාලයේ නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ගැනීමටත් ක්‍රියා කරන ලදී. මීට අමතරව බොහෝ සේවකයන් තමන්ගේ පෞද්ගලික කටයුතු ආයතන තුළ සිදු කර ගැනීමටද පුරුදු විය. මෙම සියලු කාර්යයන් පිළිබඳව දැඩි විරුද්ධව සිටි සුමනදාස වනිගසේකර මහතා දිනක් ආපන ශාලාව වෙත යන විට සේවකයන් කීප දෙනෙකු ආපන ශාලාව තුළ රැඳී සිටියේ. එහිදී සුමනදාස මහත්තයා සුනිල් මේනෝ බලනවා දැන් වෙලාව කීයද? 10:15 වෙලාවට නේද ආවේ? දැන් 11. මොනවද මේ කරන වැඩ? අර අතන රත්නපාලයි සුසිලුයි නියාලුයි තව කමලයි ලීලායි ඉන්නව නේ? ඔක්කොම මෙහාට එනවා. මං ආයෙ කියන්නේ මට ටිකක් ආරංචි වුණා ඔයාලගේ වැඩ ගැන. කෑමට ගියත් එහෙම අර ආයතනයේ වැඩ ගොඩ ගැහිලා මීට පස්සේ කවුරුත් මට අහුවෙන්න එපා. ඔන්න නිකන් සද්දයක් දැන් ඈ වනිගසේකර මහත්තයා. ඇයි විනාඩි 15ක් 20ක් තියෙන තේකට? හැබැයි මෙයාල දැන් විනාඩි 45ක් කරා. දැන් මං දැන් ආවේ. මං තිබුණු වැඩ ටික ඉවර කරලා ආව විතරයි. තව විනාඩි 5ක්වත් ගියේ නැහැ. බොරුනම් මේ ලීලා මිස්ගෙන් අහන්න අපි දෙන්න දැන් ආවේ කියලා කවුද කියන්නේ සුනිල්? ඒතර සුමනදාස වනිදේ. ඔයාලට නිදාහර කරන ඕන තරම් තියෙනවා. නිකන් බොරු කියන්න එපා. මං මේ කැන්ටින් එක ළඟට ඇවිත් දැන් විනාඩි 20ක් විතර එනවා. තේරෙනවද? යනවා යනවා දැන් යනවා. අර ඉස්කෝලේ ප්‍රින්සිපල් එළවනවා වගේ එළවනවා. සුමනදාස වනිගසේකර මහතා මේ සම්බන්ධව කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළ අතර සේවකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන ලදී. සුමනදාස වනිගසේකර මහතා තමා සෑම සිකුරාදාකම සවස 2:30 පමණ නිවස බලා පිටත්ව යාමට ප්‍රධාන කාර්යාලයේ රාජකාරිය සඳහා පිටව යන බව සඳහන් කරමින් පිටත්ව යාමට පුරුදු වී සිටි අතර මෙම ක්‍රියාව සෑම දිනකම දැනගෙන සිටියේ. දැන් මෙයා අනුන්ට ඕවාද දුන්නට මෙයා කරන වැඩේ දන්නවා. එක්තරා සිකුරාදා දිනයක පස්වර 2:45 පමණ බස් රථයේ ගොඩ වූ සුමනදාස වනිගසේකර මහතාට දැක ගන්නට ලැබුණේ තම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු වන පියල් සහ සිරිල් බස් රථයේ සිටින බවයි. ඉතා ඉක්මනින් ඔවුන් දෙදෙනා ළඟට පැමිණ සුමනදාස වනිගසේකර මහතා මෙහෙමද වැඩ කරන්නේ? බලනවා දැන් වෙලාව කීයද? තමුසෙලා දැම්ම යනවා. අඩුම ගානේ කියලා හරියන්නේ තිබුණා නේද? ආයතනයේ රාජකාරී වේලාව තුළ මෙහෙම යන්නේක වැරදි කියලා දන්නේ නැද්ද කියලා ඔන්න සත්‍යයක් දැම බස් එක ඇතුලේ ඈ. එතකොට සිරිල් කියන මෙහෙම සර් අපි මේ හොස්පිටල් එකට යන ගමන් අපිත් එක්ක හිටපු අමරදාසව බලන්න හැබැයි අපි නම් ෂෝට් ලිව් එකක් අරන් යන්නේ. ඒත් සර් හැම සිකුරාදාම කලින් ගෙදර යනවා කියලා අපි හැමෝම දන්නවා කියලා කෙලින්ම කිව්වා. මේත් සමග වනිදේර මාතා තමන් මේ ප්‍රධාන කාර්යාලයට යන ගමන් කියමි. එතනින් නික්ම ගියේ ඉතා වේගෙන්. තේරුණාද? මේක අරකට වඩා ටිකක් වෙනස් විදිහට දාලා තියෙනවා. අපි එයාලට ඕඩර්ස් දාලා තියෙද්දි ඒවා කැඩුවොත් මොකද කරන්න කියලා අහලා තියෙනවා. එහෙම වුණොත් එයා ඔයාලගේ ඕඩර් දැන් ඔයා ප්‍රධානියා නම් එයා ඕඩර්ස් පිළිපදින්නේ නැත්තම් එයාට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒතර ඒ කාරණා ටික සඳහන් කළා එයාගේ විනය විරෝධී කාරණා ටික දාලා මෙන්න 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 කාරණා ඉන්න කියලා ක්ලියර් ඉවරලා ඒ දේ කරන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මොකද ඊට පස්සේ එයා උසාවි ගියත් කොහේ ගියත් ඒ කරුණු කාරණා ටික ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් නිසා ඒක කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ තියෙන මහනුවර ප්‍රදේශයේ ප්‍රෙස් ෆෘට්ස් කියලා එකක් තියෙනවා. හරිද? ඊගොඩ පිනිබිදු කියල එකක් තියෙනවා. ඔය දෙකත් හොඳට බලාගන්න. එතකොට මම මේ සතියේ ඔයාලට දාන්නම් ළඟම තිබ්බ විභාගයේ සිද්ධිය අධ්‍යයනය දාන්න කේස් එකේ. හරි? ඒකත් දාන්නම් ඒකත් බලාගන්න. එතකොට ඒකත් ඕනනම් මම චුට්ටක් ලබන සතියේ කතා කරන්න. ඕකට උත්තර ලියන්න ඈ. උත්තර ලියන්න මට ලියන්න බෑ. මොකද ඔයාලා ලියන්න. උත්තර ලියන්න ඊට පස්සේ මම ලබන සතියේ ඒකත් කතා කරලා ෆයිනස් කන්සෙප්ට් එකත් කතා කරලා ඉවර කරනවා. ඊගාට ඉතුරු සතියවල මම කතා කරන්නේ පැහැදිලිවම විභාගෙට ඉලක්කගත ප්‍රශ්න සහ පේපර්. හරි?
පේපර් කතා කරන්න අනිවාර්යෙන් පන්තියේ ඉන්න 8 වෙනිදා එක්සෑම් එක තියෙනවා. දැන් ඔයාලට ඇඩ්මිෂන් ඉෂු කරන්න පටන් ගන්න තියෙනවා. දැන් අද පළවෙනිදානේ, අද 4 වෙනිදා. දැන් මේ වෙනකොට ඇඩ්මිෂන් ඉෂු කරන්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් හෙට අනිද්දා ඉඳන් දිගටම ඔයාලට ඇඩ්මිෂන් ගන්න පුළුවන්. විභාග ගාස්තු වල සම්පූර්ණව පාඨමාලා ගාස්තු 18,000 ගෙවලා අවසන් කරගන්න. අවසන් කරපු හැමෝටම සම්බන්ධයි. දැන් ඔයාලට ඇඩ්මිෂන් එක හම්බ වෙයි. හරි, සම්බන්ධයි. දැන් ඇඩ්මිෂන් එක හම්බ වෙයි. ඇඩ්මිෂන් එකේ නම, ID කාඩ් නම්බරේ හරියටම හරියට කියලා බලාගන්න. ඒ විතරක් නෙවෙයි, ඒක පිටිපස්සේ අත්සන් සහතික කර ගන්න තියෙනවා. ඒක කරන්න සර් කලින් පේපර් එකට පාඩම් කරපුවා. නෑ, ඒක ඉන්නේ නෑ සර්. ගම්පොළ නුවර පැත්තේ අපිට ට්‍රේනි යන්න පුළුවන් ආයතනම. ගම්පොළ නුවර පැත්තේ කියලා එහෙම නෑ. ඉතිවාට ඕන නම් ගිහලා හොස්පිටල් එකේ අහන්න පුළුවන්, බැංකු වලට ගිහිල්ලා අහන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අහන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් කච්චේරි එහෙම ගන්නවා. ඇයි, චන්දවැටරා වලටත් එක ගන්නවනේ. එහෙම ගන්න පුළුවන්. ගිහිල්ලා අහන්න. දැන් මම මේ පහුගිය දවස්වල RDB බැංකුවේ ගියා, ගොඩාක් ළමයි ලංකා බැංකුවේ ගියා, විදුලි බල මණ්ඩලයේ සැලකිලි ප්‍රමාණයක් ගියා, වෝටර් බෝඩ් එකේ ගියා. ඒ ආයතන තියෙනවා, ගිහිල්ලා අහන්න. හරි, ඒ ආයතන වලින් අනිවාර්යයෙන්ම ඔයාලට ට්‍රේනින් වලට එන්න කියලා ලෙටර්ස් ඉෂු කරනවා. හරි, රයිට්. එතකොට විභාග ආයතන පත්‍ර ඔයා ගන්න. හරි, එතකොට මොකද ඇඩ්මිෂන් එක ඔයා අරගෙන ඉවරලා ඒකේ හරි වැරදි ටික බලන්න. කවුන්සලින් එක්සෑම් එක, කවුන්සලින් එක්සෑම් එක තියෙනවා සැප්තැම්බර් 21. ඒ වගේම කවුන්සලින් අලුත් බැච් එක පටන් ගන්නවා සැප්තැම්බර් 14. ඒක අලුත් බැච් එකේ කවුරු හරි රෙජිස්ටර් වෙන්න ඉන්නවනම් ඇප්ලිකේෂන් එක දැන් ගන්න පුළුවන්. ෂූ කරලා තියෙන්නේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරි, රයිට්. එතකොට එන ඔයාලගේ විභාගේ සැප්තැම්බර් 8 තියෙනවා. මතක තියාගන්න, විභාගේ ලියපු ගමන් ප්‍රොජෙක්ට් එකට අදාළ කරුණු කාරණා ටික කතා කරනවා. එතකොට නොවැම්බර් 20 වෙනිදී සම්පූර්ණයෙන්ම ඔයාලගේ ප්‍රොජෙක්ට් එකක් සබ්මිට් කරලා ඉවරයි. රිසල්ට්ස් අවුට් කරනවා. රිසල්ට්ස් අවුට් කරපු ගමන් දෙසැම්බර් මාසේ අතට කොන්වකේෂන් එක තියන්න ලෑස්ති වෙලා තියෙනවා. අපි සැප්තැම්බර් 10 වෙනිදා විතර වගේ වෙනකොට කොන්වකේෂන් එකට අදාළ මීටින් එක ලෑස්ති කරනවා. එතකොට මීටින් එකට ඔයාලට එන්න පුළුවන්. විභාගෙ ලියලා ඉවර හැමෝටම කොන්වකේෂන් එකේ මීටින් එකට ඇවිල්ලා ඊට පස්සේ කොන්වකේෂන් එකේ පේමන්ට් එක එහෙම ලෑස්ති කර ගන්නත් වෙනවා. ඉරියේදී එනවා නම් ඒ ඔක්කොම ගැන අපි කතා කරමු 10 වෙනිදාන් පස්සේ. හරි, රයිට්. එහෙනම් ඔය කාරණා ටික මතක තියාගන්න. මේ එක්සෑම් එකෙන් පස්සේ ලෙක්චර්ස් ඉවරයිද සර්? එක්සෑම් එකෙන් පස්සේ ලෙක්චර්ස් ඉවරයි. ස්පෙෂල් ලෙක්චර් එකක් මම ලෑස්ති කරලා තියෙනවා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්. මම ඒකට ඔයාලව වෙනමම කියනවා, දැනුවත් කිරීමක් කරනවා. හරිද, රයිට්. වෙන මොනවද දැනගන්න තියෙන්නේ? වෙන මොකුත් විශේෂයෙන් දෙයක් නැහැ. හරි, රයිට්. එහෙනම් ඔයාලා උත්තර ලියන්න. හරි, උත්තර ලියන්න. ලබන සතියේ මම කාලයක් කරන් කතා කරන්න. බය වෙන්න එපා, ඔය ලකුණු පහළ අරගෙන යන්න පුළුවන්. හරි, එහෙනම් සියලු දෙනාටම සුබ සතියක්. පරිස්සමෙන් ඉන්න. අපි ලබන සතියේ හම්බ වෙමු.